आयुबान आयुबान सुबह दस है ना उन आदताओं से ये दी देदास सुसीएक का शिष्यत्व विभाग ये टे मोन दी मर सीटें ने दारुआ ना पी है मोम में एक तो ऐराइन ने शिष्यत्व विभाग ये टे सब विम पिलितुरु लियो अकलायर पिलितुरु लियो प्रश्न पत्र ये कटे पिलितुरु साक्षात्चा केरी मटे पुताल माता करना वा देदास दाह ते प्रश्न पत्र අවුරුද්දට අදාළව 2022 ජනවාරි මාසේ විභාග ලියන දරුවන්ට ප්‍රශ්න පත්‍ර කඩලා ටීචර් වන්නේ නැහැ. එයාලට සතිපතා ටීචර්ගේම පේපර් සමූහයට එකතු කරනවා. ටීචර්ගේම පේපර් සමූහයට එකතු කරනවා. අපේ හතරේ බබාලට නම් ඉස්සලම් පේපර් කඩලයක් අපි එවනවා. ඊළඟට අපි ටිකක් හරවත් පේපර් එකක් එයාලත් පහේනේ. හරවත් පේපර් එකක් පෙබරවාරි මාසේ එවීමට නියමිතයි. ඒ වන්න නම් එයාල ඉස්සලම් පළවෙනි පේපර් එකේ ලකුණු අතරට එන්නට ඕන අයාලට පේපර් කට්ටරයක් වෙනම එවනවා හතරේ ඉන්නවද මෙතන හතරේ බබාලා ඉන්නවා නම් එයාලට වෙනම පේපර් කට්ටලයක් ගෙන්වා ගන්නට ඕන අපි PDF දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද ඒක කලරයන් දෙකක් නිසා අපි රුපියල් 400ක් වැනි මුදලකට තමයි ප්‍රශ්න පත්‍ර කට්ටල ගෙවන්නේ ඒ නිසා එයාලට ගන්න පුළුවන් ටීචර්ගේ ඊළඟට දෙන ප්‍රශ්න පත්‍ර කට්ටලය සීමා සහිතවයි අපි බෙදා දීමක් කරන්නේ මොකද එලි දැක්වීම තියෙන්නේ මාර්තු 11 වෙනි දිනට ටීචර්ගේ උපන්දිනේ දවසේ තියෙන්නේ ඒ නිසා ඒ ප්‍රේ ප්‍රශ්න පත්‍ර එවන්න කෝඩ් එකක් කලින් මං බබාලට දෙනවා ඒ දෙන්නේ මේ ප්‍රේ ප්‍රශ්න පත්‍රය ගන්න බබාලා හැමෝටම කෝඩ් නම්බර් එකක් යටතේ අපි ලියා ගන්න කියලා තියෙනවා ප්‍රශ්න පත්‍ර ලබා ගන්න ලෑස්ති වෙලා ඉන්නේ 2017 ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවට 2017 ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මම උත්තර ලිව්වා කියන ඇත උස්සන්න බලන්න ටීචර් මම සාර්ථකව පිළිතුරු ලිව්වා අයියෝ තාම නිදි අයත් ඉන්නවා good morning නැගිටින්න අනිත් යාළුවෝ බාන්න අත උස්සලා ඉන්න hina වෙලා හරි එහෙනම් කට්ටිය ලෑස්තිද බලන්න 2017 ඔයාට හොඳට උත්තර ලියන්න පුළුවන් වුණාද කියලා ලෑස්තිද බලන්න ලෑස්ති නේද ලෑස්ති අරමාන ශෝක් බබෙක් ලක්ෂානේ ලස්සන වෙන ටීචර් ලෑස්ති ආ අන්නාරි ලෑස්ති ලෑස්ති ඔක්කොම පොඩ්ඩු ටික ලෑස්ති 2017 යමුද අතපයට පෑන ලෑස්තිද ලෑස්ති හරිදාමෝ ලකුණු බලමු ඔක්කොම ගන්න පුළුවන් වුණාද කියලා මගේ පුතාලට මෙන්න පළවෙනි ප්‍රශ්න පත්‍රය මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් ඇත මෙම ප්‍රශ්න පත්‍රයේම සපයන්නට ඕන පිළිතුරු සපයනවද වෙන කොහෙවත් කටු වැඩ කරාද මගේ පුතා ඈ වෙන කොහෙවත් සපයනවා කියන්නේ දිලන්නේ ප්‍රශ්න පත්‍රයේම නේද පිළිතුරු සපයන්න ඕනේ ප්‍රශ්න පත්‍රයේමයි පිළිතුරු සපයන්නට ඕනේ එහෙනම් පිළිතුරු ප්‍රශ්න පත්‍රයේම සපයන්නට ඕනේ ප්‍රශ්න කටු වැඩ වෙනම හදලයි පුතාලා පිළිතුරු ලියන් ලියලා හොයලා නිවැරදිම උත්තර යටින් ඉරක් අඳිනට ඕනත් ඉරි දෙක තුන ගහනවද ඉරි දෙක තුන ගහන්නේ නැ නේ එක ඉරක් ලස්සන නිවැරදිම පිළිතුරු 100ක් නිවැරදි පිළිතුරට පමණක් ඉරක් ගහන්නට ඕනේ ඉරක් ගහන්නට ඕනේ එහෙනම් අපි සූදානම් වෙනවා ඔන්න පළවෙනි ප්‍රශ්නෙට යමු වෙන්න මේ එක ප්‍රශ්නෙකට ලකුණු කීයක් හම් වෙනවද පුතේ එකක් හරි ගියොත් ලකුණු කීයද දෙකයි භාගයයි දෙකමාරයි නේ ඔව් දෙකමාරයි අද ළමයි ඇක්ටිව් උදෑසන නිසා වෙන්නේ ඇති හරි ලස්සනයි පන්තිය අද මගේ හරි ලස්සනයි මල් වගේ hina වෙනවා ළමයි ඔක්කොම ලස්සන දුවල ලස්සන පුතාල ගොඩාක් ඉන්න hina වෙලා ආ කට්ටිය 10 කියන්නේ හොඳයි නේ හොඳට නිදිමත ඇරලා හොඳට උදේට කාලා ඉන්නේ නේ හයිය මේනවා හැමදාම තිබ්බන හොඳයි හිතේනවා හරිද එහෙනම් මේ බලන්න අංක 1 සහ 2 ප්‍රශ්න වලින් 2017 බලමු අයියලා අක්කලට ඊ ප්‍රශ්න වලට පුතාලට කොහොමද පුළුවන් උනේ කියලා 1 සහ 2 ප්‍රශ්න වල මුලින් දී ඇති රූපේ සම්පූර්ණ කිරීමට ගැළපෙන කොටස තෝරන්න මම මේක මේ විදියට සම්පූර්ණ කරගන්නවා එතකොට ලේසි හොයා ගන්නට ඊට පස්සේ මේ විදියට ඇඳලා තියනවා නේද මෙන්න මෙහෙම ඊට පස්සේ කොහමද තියෙන්නේ මෙතන කොටුවක් තියෙනවා මේ වගේ හැඩයක් තියෙන්නේ කොහෙද මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ කොහෙද බලන්න
මේ වගේ හැඩයක් තියෙනවා උඩ ත්‍රිකෝණයක් තියෙනවා මෙතන වැඩි ඉරක් තියෙනවා එහෙනම් නිවැරදි රූපය තවත් මේක අඳින්න තියනනේ මේ අතර ඉරක් තියෙනවා නිවැරදි රූපය වෙන්නේ මෙතන ත්‍රිකෝණයක් අවශ්‍ය නැහැ මෙතන ත්‍රිකෝණෙ මෙන්න බෙදිලා තියෙනවා මෙතන වැඩියෙන් ඉරක් තියෙනවා පිළිතුර දෙක හරියක් දාගන්න විදියට ඇඳලා බලනවා මේ මෙතන චුට්ටක් රවුම පාට වෙලා තියෙනවානේ මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නට ඕන වක්‍ර හැඩයක් තියෙන්න ඕන මෙතන වක්‍ර නැහැනේ මෙයා ගන්න බෑ අනිත් දෙක නම් වක්‍ර හැඩයක් තියෙන හැබැයි ඔයාට පේනවා ඊළඟ හැඩෙත් වෙන්න ඕන කොහොමද වක්‍ර හැඩයක් තියෙන්නට ඕන නේද ඊළඟට අතුල බලන්න මෙතන තියෙන ඉරක් නේද එහෙනම් ඒකත් වැරදි මෙතන තියෙන සරල රේඛාවත් ඒකත් වැරදි එහෙනම් 100න් නිවැරදි රූපය 1 පිළිතුර 1 හරි අයකෝ හරි yes යමු ඊළඟට අංක 3 සහ 4 ප්‍රශ්න අනෙක් රූප දෙකට වඩා වෙනස් රූපේ තෝරන්න අනිත් රූප වලට වඩා වෙනස් එක්කෙනා තෝරන්න කියලා කියන්නේ මෙතන ඉන්න ඔක්කොටම වඩා වෙනස් එක්කෙනෙක් ගිටියොත් තමයි මම එයා කරන වැරද්දත් එක්ක කියලා කතා කරන්නේ නේ කට ඇරිය ගමන් ඇනුම කරපු ගමන් නම කියනවා ආපෝ ඒ කියන්නේ වෙනස් එක්කෙනෙක් අනිත් ඔක්කොම හොඳ ළමයි ඉන්න දොර එක්කෙනෙක් ඉතින් චූට්ටක් වෙනස් වෙනවා නේ මේ බලන්න මගේ පුතාලා මෙන්න මේ ත්‍රිකෝණය සමාන කොටස් සමාන ත්‍රිකෝණ වලට නේ බෙදලා තියෙන්නේ ඒ හැඩේම කොටස් වලට බෙදලා තියෙනවා මෙතන සමචතුරස්‍රය සමචතුරස්‍ර වලට නේද වෙන් කරලා තියෙන්නේ මෙතන හැම හැඩයක්ම තියෙනවා නේද ඒත් සමාන බව පේන්නේ නැහැ නේද එහෙනම් වෙනස් මෙයා තුන්වෙනි රූපය මෙතන බලන්න හැම මේ හැම වෘතයකම මෙන්න මෙයා විශේෂයි ඇයි එයා මැදට ඇවිල්ලා නේද තියෙන්නේ එයා මැද තියෙන්නේ අනිත් දෙන්න දෙපැත්තේ ඉන්නේ එහෙනම් එකක විතරක් මැද වෙනස් වෙලා ඒ මේ තද කළු වෙච්ච රවුම තියෙන සහිත රූපය 1 පිළිතුර 1 එහෙනම් යන් ඉස්සරහට අංක 5 සහ 6 ප්‍රශ්න වල දී ඇති ඒවායින් තුනක් එක් කාණ්ඩයකටත් දෙකක් තවත් කාණ්ඩයකට බලන්න හරි අපූර්ව ප්‍රශ්නයක් තුනක් අයිති වෙනා එක පවුලකට කාණ්ඩය එක පවුලකට දෙකක් අයිති වෙනා තව කාණ්ඩයකට කණ්ඩායමකට එම කණ්ඩායමෙන් දෙකෙන් එකකට අයන්න ඕන එක්කෙනෙක් ඉන්නවා ඒකකටවත් නැති එක්කෙනෙක් ඉන්නවා සමහර අය මෙහෙම කියන්නේ ටීචර් සමහර අය ඉන්න හොඳට වැඩ කරන හොඳට ටීචර් දිහා hina වෙලා බලන් ඉන්න හොඳට වැඩ කරන අය ඉන්නවා තව සමහර කට්ටිය ඉන්න කිසිම වැඩක් කරන්නේ නැහැ මුකුත්ම කරන්නේ නැහැ ඔයේ ඉන්නවා අම්මා කිව්වට ඇවිල්ලා ඉන්නවා තවත් ඒතර ඔය දෙකම නැති අයත් ඉන්නවා කවුද වැඩක් කරනවා දඟලනවා දෙකමත් කරන අය ඉන්නවා ඒ කියන්නේ මේකෙත් ඉන්නවලු ඔය දෙකදම තුන් දෙනෙක් එක කණ්ඩායමක දෙන්නේ එක කණ්ඩායම එක්කෙනෙක් තනි වෙලා කවුද ඒ තනි වෙච්ච එක්කෙනා ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි මාස දිහා බැලුවම අපි දන්නවා දින ගණනින් අපිට කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන් එහෙනම් අපි ලියමු දින 31යි ජනවාරි මාර්තු අපේ ජූනිනේ මේයි ආ එහෙනම් ඒ තුන් දෙනා එක කණ්ඩායමකට දාන්න පුළුවන් නේද පුළුවන් නේ එහෙනම් දාමු බාන්න ඊළඟට දින 30 ආ දින 30යි දින 30 එහෙනම් මේ දෙන්න එක කණ්ඩායමකට දාන්න පුළුවන් නේද තනි වෙන්නේ කවුද එක්කෙනෙක් එම කණ්ඩායම් දෙකෙන් එකටවත් අයිති නැත්තේ කවුද පෙබරවාරි එහෙනම් උත්තරේ පෙබරවාරි නේද පිළිතුර පෙබරවාරි ඊළඟට යමු 6 වෙනි ප්‍රශ්නෙට ලීටරය මීටරය කිලෝමීටරය කිලෝග්‍රෑමය ග්‍රෑමය සෙන්ටිමීටරය මේ විදිහට තියෙනවා මම දිග මනින ඒකක වෙනම ලියා ගන්න යන්නේ දිග දිග කියලා ලියා ගන්න මීටරයේ දිග මනින්න ගන්නවානේ කිලෝමීටරය ගන්නවා නේද දිග මනින්න කිලෝග්‍රෑම් ගන්න ග්‍රෑම් සෙන්ටිමීටර ගන්නවා නේද අපි පැන්සල් එහෙම මනින්න ඒ තුන් දෙනා එක පවුලේ නේද එයාලා එක පවුලේ කට්ටිය එහෙනම් බර මනින්නේ ගන්නේ කවුද
කිලෝග්‍රෑම් ග්‍රෑම් මේ දෙන්න බර මනින්න ගන්නවා එහෙනම් ඒ දෙන්නත් එක පවුලේ ඔය එක පවුලකවත් නැති එක්කෙනෙක් ඉන්නවා කවුද යා ලීටර ද්‍රව මැනීම සඳහා භාවිතා කරන පිළිතුර දෙක ලීටරය ලීටරය අංක 7 සහ 8 සඳහා පාට නොකළ ත්‍රිකෝණය දෙක පාට කරපු ත්‍රිකෝණය තුන පාට නොකරපු ත්‍රිකෝණ ආශ්‍රය පහ පාට කරුවම 6යි තරුව 8 ලෙස යොදාගෙන ඉස්තරට සුසු පිළිතුර තෝරන්නලු ඉසලා මම මෙන්න මෙයව ඉලක්කමින් ලියා ගන්නවා මගේ කටු වැඩ කොලේ මම මේ ලියන්නේ කටු වැඩ කොලේ ලියන්න ඕනේ ඒවා ප්‍රශ්න පත්‍රේ ලියලා හදනවාද අපි නෑ නෑ මේ කටු වැඩ කොලේ ලියන්න ඕනේ ඒවා පුතේ ලියලා හදන්නේ මේ කීයද පහ ත්‍රිකෝණේ දෙක පාට කරපු ත්‍රිකෝණේ තුන ත්‍රිකෝණාශ්‍රය හය එකතු කරමු අපි හයයි දෙකයි අටයි පහයි තුනයි අටයි නේද දැන් අපි සංකේතයෙන් කියන්නේ කොහොමද අට තරුවක් විදියට ඒ කියන්නේ තරු දෙකක් නේද මෙතනට එන්නට ඕනේ තරු දෙක සහිත පිළිතුර මොකද්ද තුන තුන ඕගොල්ලෝ මෙතනත් ලියලා අතනත් ඉරි ගහනවද නැහැ ටීචර් මේ හදලා පෙන්නනවා පුතාලා මෙතන හදන්නේ නැහැ කටු වැඩ කොලේ හදන්නට ඕන ඉරි ගහන්න කියලා කිව්වම ඉරි ගහනවා මිසක් හිස් තැනේ ලියනවද හිස් තැනේ ලියන්න බෑ හිස් තැනේ ලියන්න බෑ මේ වාට තේරුම් යන්නයි හදලා පෙන්නන්නේ මෙතන බලමු තරුව කියන්නේ 8 නේ ත්‍රිකෝණ ආශ්‍රය කියන්නේ 6 නේ මෙයා 5 5 පාට කරපුවම 3යි පාට නොකරපු 2යි අඩු කරමු 5න් 2ක් 3යි 6න් 3ක් 3යි 8න් 5ක් 3යි 3 කියලා කියන්නේ ත්‍රිකෝණේ පාට කරපු ඒ කියන්නේ පාට කරපු ත්‍රිකෝණ තුනක් නේද මෙතනට එන්නට ඕනේ පාට කරපු ත්‍රිකෝණ තුන සහිත පිළිතුර 1 ඔව් මෙතන පිළිතුරු ලියන්න අවශ්‍ය නැහැ ඉරි විතරයි ගහන්න ඕනේ ඒක තමයි ටීචර් පුළු පුලා කිව්වේ මේ වලට තේරුම් යන්නයි ටීචර් වෙන්නන්නේ මේ ඔක්කොම කරන්න ඔයා කොහෙද කටු වැඩ කොලේම මෙතන යටින් තරු දෙක දාගෙන තරු දෙකයි මෙතනට එන්නේ කියලා දැම්මා අපි මකෝ මෙතන නැත්තම් වරද්ද ගත්තු මෙතන හිස් තැන පුරවන්න යන්නේ නැහැ හිස් තැන පුරවන්න යන්නේ නැහැ කටු වැඩ කොලේම බලාගත්ත එන පිළිතුර හැඩයන් ඒ හැඩවලට අදාළව හරි දාන්න පුළුවන් අපිට ඉරි ගහලා නිවැරදි පිළිතුර හොයා ගන්නට පුළුවන් නිවැරදි පිළිතුර හොයා ගන්නට පුළුවන් පහත එක් එක් රූපයේ ඇතුළු ඔබ මග බලා සිටි ලංකාවේ අංක 1 ජනප්‍රියතම ශිෂ්‍යත්ව මන්ත්‍රිය දැන් ගිරවාපතුවේ අභිමානය ආර්ගා උසස් අධ්‍යාපන ආයතනයේදී මේ දෙගෙන තුල්ලේ භාග කරලා හර සමාන කරලා හදමුද මේක හදමු බලන්න ආරම්භක සම්මන්ත්‍රණය දෙසැම්බර් 18 වන දින උදෑසන 9ට 2021 3/4 පාසලේනි දරුවන් සඳහා නොමිලේ පැවැත්වේ මෙහෙවීම ලංකාවේ ජනප්‍රියතම ශිෂ්‍යත්ව දේශිකා ආයේශිකා ප්‍රනාන්දු දින 30න් අවසන් වන මාස 4යි අපේ ජූනි සැපෙන් ඔබගේ ඉඩවෙන් කරවා ගැනීම සඳහා අමතන්න 071953905 031232073 හිට දිනන පුංචි ඔබට අභිමානවත් අනාගතයකට පිවිසෙන්නට වරම් යන්නේ එහෙනම් ඔන්න අපි ආයෙම එනවා නවවෙනි ප්‍රශ්නයට පහත එක් එක් රූපයේ ඇතුළත් ඍජුකෝණාශ්‍ර සංඛ්‍යාව වැඩි වෙන අනුපිළිවෙලට පෙළගස්වා ඇති පිළිතුර තෝරන්නලු එහෙනම් ඍජුකෝණාශ්‍ර ගන්න හොයමු ඍජුකෝණාශ්‍රයක් කියලා කියන්නේ L හැඩයනේ මේ තියෙන ඍජුකෝණයක්නේ මතකනේ ඍජුකෝණය අමතක අය ඉන්නවා නම් ලියා ගන්න මේ තියෙන ඍජුකෝණය මේ තියෙන ඍජුකෝණය ඍජුකෝණයට වඩා අඩු වුණොත් සුළු කෝණයනේ ඍජුකෝණයට වඩා අඩු වුණොත් සුළු කෝණය එයාට වඩා අඩු වුණොත් මෙයා කවුද සුළු කෝණය දිලන්නේ බලා ගන්න සුළු කෝණය එතකොට ඍජුකෝණයට වඩා වැඩි වුණොත්
महाकोणय කියලා කියනවා. හැබැයි වාගෙන් අහන්න ඍජුකෝණ වැඩි වෙන අනුපිළිවෙලට නේ පුතා. එන ඍජුකෝණ හොයලා යමුනේ. මෙතන 1යි 2යි මෙතන 2යි නේද? අනිත් ඒවා සුළු කෝණ. මෙතන කීයක් තියනවද? මෙතන තියනවා 1යි 2යි 3යි 4යි 5ක් තියනනේ. 5ක් මේ ඔක්කොම අනිත් ඒවා සුළු කෝණ නේද? ඉතින් ඕනනම් මෙතන මෙහෙමත් ගන්න පුළුවන්. මෙහෙමත් ගන්න පුළුවන් ඕන. ආ එන 5යි තව දෙකක් තියෙනවා 7යි. මෙතනදී 1යි 2යි 3යි. වැඩි වෙන අනුපිළිවෙලට පූර්ණ සංඛ්‍යා ඍජු කෝණ සංඛ්‍යාව වැඩි වෙන අනුපිළිවෙලට. එහෙනම් වැඩිම තියෙන්නේ වැඩි වෙන අනුපිළිවෙලට. ඉස්සලාම අඩුම තියෙන කොහෙද? 1 A දෙක C තුන B. එහෙනම් A C B වෙන්න ඕන පිළිතුර. A C B ලෙස ඉරක් අඳිනට ඕන පිළිතුර අංක දෙකේ. අපි පිළිතුර දිහා බැලුවේ උත්තරේ හොයාගෙනනේ. උත්තරේ හොයන් තමා බලන්න ඕන නැත්තම් නැත්තම් වරදිනවා. උත්තරේ හොයන් බැලුවම මට විශ්වාසෙන්න ගන්නට පුළුවන්. ඊළඟට යමු ඊළඟ ප්‍රශ්නෙට. පහත වගුවේ දැක්වෙන අයගෙන් වයසින් අඩුම තැනැත්තිය සහ වයසින් වැඩිම තැනැත්තිය අනුපිළිවෙලින් තෝරන්න. අපි මේ ගැටලු කරා වයස ගැන ගැටලුවල්දී. 2007 ඉස්ලාම 2006 අවුරුද්දේ ඉපදිච්ච දෙන්නව අල්ල ගන්නවා. එයාලගෙන ඉස්ලාම විදිලා තියෙන හතරවෙනි මාසෙනේ එයා එක්කට ඉපදිලා තියෙන්නේ. දෙකට ඉපදිලා තියෙන්නේ හයවෙනි මාසෙ. 2007 ගත්තොත් පස්වෙනි මාසෙ නේද තුන්වෙනි ළමයා ඉපදිලා තියෙන්නේ. ඊළඟට මෙයා ඉපදිලා තියෙන්නේ 10වෙනි මාසෙ. අහන්නේ වයසෙන් අඩුම තැනැත්තිය කවුද? එහෙනම් අඩුම රේවති නේද? අඩුම හතරවෙනියානේ. හතරවෙනියානේ ඉපදිච්ච කෙනා තමයි වයසෙන් අඩුම. එතකොට වයසෙන් වැඩිම තැනැත්තිය කවුද? එක ෆාතිමා. එහෙනම් අඩුම තැනැත්තිය පිළිවෙලින් තියනවා. අඩුම රේවති, වැඩිම ෆාතිමා. ෆාතිමා රේවති කියලා ගෙවුවොත් හරිද? වැරදි. නේ? ෆාතිමා රේවති කියලා ගෙවුවොත් වැරදි. අඩුම තැනැත්තිය ඉස්සෙල්ලා ඊළඟට වැඩිම තැනැත්තිය අනුපිළිවෙලින් කියලා තියෙනවා මේ. අනුපිළිවෙලට ඉර ගන්නට ඕනේ. එහෙනම් පිළිවෙලට දැක්වෙන්නේ පිළිතුර අංක 3. පිළිතුර අංක 3. ඕගොල්ලෝ මෙතන ගහන්න අඩුම වැඩිම අනුපිළිවෙලින් කියන කොටස වැදගත්. ඉරක් ගහ ගන්න. එහෙනම් යමු සංඛ්‍යා සම්බන්ධතාවය දැකීමේ හැකියාව ඊළඟට. පස්වරක් හතර කීයද? 20යි. ඒ 20ට දෙකක් එකතු කරොත් උඩ ඉන්න දෙක 22යි නේද? එයා නේද මැද ඉන්නේ? හරි. 6 වරක් 3 කීයද? මේ දෙන්න වැඩි වෙන්නේ 18යි. 18ට 8ක් එකතු වුනහම 26යි නේ. 7 වරක් 2 කීයද? 14යි. 14ට කීයක් එකතු වුනාමද 17 වෙන්නේ? කීයක් එකතු වුනාමද 17 වෙන්නේ? 3. කීයක් එකතු වුනාමද? අන්නාරේ 3. 17ෙන් 14ක් අඩු කරපුවාම හරි 3ක් එන. එතනට උත්තරේ දාන්න එපා නැත්නම් ඔයාලා එතනදයි. පිළිතුර කීයද? 3. ඒ කියන්නේ පිළිතුර 1. පළවෙනි උත්තරේ තියෙනවා 3 කියලා පිළිතුර වශයෙන් සඳහන් වෙනා. එන 1 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මෙහෙම හදලා බැලුවද සංඛ්‍යා සම්බන්ධතාවය හොයාගත්තද? ලේසි වුණාද? ඔව්නේ ඔව්නේ නේද? එතකොට හරි ලේසි. එහෙනම් අපි යනවා 12 වෙනි ගානට. 12 වෙනි ගානට වේගෙ වැඩි නෑනේ පුතාලා ලියාගත්තානේ. හරි නේද? කට්ටිය ගොල්බන් ටීචර් උදව් කරන ටීචර් වේගෙ වැඩි නැති අය. හරි. එහෙනම් යමු. පහත දී ඇති සංවාදී කියවන්න. කියවමු. A. ඉස්කෝලේ යන්නේ කොහමද? දෙමෙන්නයි වෙන්නේ. B. අදතු වහීද? අහසනම් කරු කරලා. C. අමතක නොකර කුඩේ අරන් යන්න. D. ඊයේ දවසේම වැස්සා. අදතු වහින පාටයි. එහෙනම් ඉස්සෙල්ලා මොකද වෙන්න ඕන? අදතු වහීවිද? අහසනම් කළු කරලා.
එතකොට මොකද කියන්නේ? ඊයේ දවසේ වැස්සා අදත් වහින පාටයි. ඊළඟට ඉස්කෝලේ යන්නේ කොහමද? තෙමෙන්නයි වෙන්නේ. ඔන්න කම්මැලි බබෙද්ද කොහෙද නේද? එතකොට මොකද කියන්නේ? අමතක නොකර කුඩේ අරන් යන්න. එහෙනම් පිළිවෙල ලියමු. B ඉස්සලාම එනවා. මුලට B එදිරා තියෙනවද? නැහැ. දෙකට එදෙන්න ඕන මොකද්ද? දැන් අපි මෙයා වල්ල ගත්තා. B එදිරා තියෙන්නේ. දෙක D හරිනේ. 3 A 4 C 4 C එහෙනම් පිළිතුර 2 අතර අංක 5ත රූපයේ ඇති සංඛ්‍යා රටාව අනුව හිස්තැනට ගැලපෙන කොටස තෝරන්නලු බලමු හිස්තැනට මොකද්ද ගැලපෙන කොටස කියලා අපි ඇඳ ගන්නවා කොටුව අපි කියන්නේ ටීචර්ස් එක කියන්නේ මේ බලන්න 2 4 6 8 මෙහෙම ආවා දැන් පාර හැරිලා අනිත් පැත්තරනේ අනිත් පැත්තර යන්නේ දැන් 10 12 14 16 16 ඊරසේ උන උඩට ගියා ණය හැරුණා 18 20 22 24 26 12 14 20 පිළිවෙලින් තියෙන්නේ 12 14 20 එන්න ඕන 12 15ට 12 14 20 විදියට නිවැරදි පිළිතුර 3. හරිද? හරි. හරි. එහෙනම් ඔයා දක්ෂේ. ඔයා දක්ෂේ. वार गणन कीयदा बल एक අපිට ගන්න එක එක ලිය වෙන උන තුන ගන්න බෑනේ ඔත්තේ සංඛ්‍යාවේ මෙල ලියන්න කියන්නේ ලියන්න කියන්නේ එක ලිය වෙන ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී එකේ ඉලක්කම් ලිවීමට සිදුවන වාර ගන්න එක ඊට පස්සේ 10 10 10 ගත්ත හැකිද බෑ 10 ගත්ත හැකිද බෑ ඇයි ඒ ඉරට්ටේ එහෙනම් එයා කපමු ඊළඟට මොකද්ද 11 12 ගන්න බෑනේ 13 14 බෑ 15 16 බෑ 17 18 බෑ 19 20 කොහොමත් බෑනේ 21 21 ඔච්චරයි නේද වෙන තියනවද වෙන නැහැ එහෙනම් ගණන් කරමුද ගණන් කරුම් බලන්න 1යි 2යි 3යි 3යි 1යි 2යි 3යි 4යි 5යි 6යි හතයි අටයි අටයි කලබල වෙලා ප්‍රශ්නේ කියෙව්වොත් බබෙක්ට මේක වරදින්නේ නැද්ද වරදින්නේ නැද්ද වරදිනව නේද පුතේ ඇයි කල සමහර වෙලාවට බබාල ඔත්තේ සංඛ්‍යා ගණන් කරලා දානවා නේ සමහරක් වෙලාවට ඔත්තේ සංඛ්‍යා ඕන්නෑ නේද කියලා අමතක වෙලා 10ක් ගන්නවා
එතකොට උත්තරේ එන්නේ 9 නේද? හා සමහර වෙලාවට එතකොට 10 එන්නේ 9 නැත්නම් 10 අමතක වෙලා ගන්නවා 12ක් ගන්නවා එක තියෙනවා කියලා අමතක කරනවා ප්‍රශ්නේ කියවලා තේරුම් ගත්තොත් උත්තේ සංඛ්‍යාවෙන්වත් තෝන එක යෙදිලා තියෙන්නත් ඕන එකත් 25ත් අතර තියෙන්නත් ඕන මේ තුන ගැනම සැලකිලිමත් වුණොත් මේ ලකුණු දෙකම අර ගන්න ලේසි හරි අයත් උසන් හරි අයත් උසන් ආ ඒගොල්ලෝ ඔන්න හොඳට ප්‍රශ්නේ කියවලා තියෙනවා වැරදුනා නම් බබෝ මොකද වෙලා තියෙන්නේ වැරදුණු බබාලට ප්‍රශ්නේ කියවලා නැහනේ අන්න වැරද්ද තේරුම් ගන්න ප්‍රශ්නේ කියවලා නැති බබාලට තමයි වරදින්නේ මේ බලන් මෙම රූපයෙන් පහින් තුනක කොටස පාට කිරීම සඳහා පාට කර තිබෙන කොටු වලින් අමතරව මම මේ විශේෂයෙන් ඉරි ගහන්නේ ඒ ප්‍රශ්න වල තියෙන වැදගත්ම කොටස් වලට අමතරව තව කොටු කීයක් තවත් කොටු කීයක් පාට කළ යුතුද පහෙන් තුනක් කියලායි කියන්නේ පහෙන් තුනක් කොටු කීයක් තියනවද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 කීයක් තියනවද 20ක් තියනවා 20ක් තියනවා එහෙනම් අපි පහෙන් තුන 20 කර මේ හරේ 20 කරන්න මොකද කරන්න ඕන හරේ 20 කරන්න හරේ 20 කරන්න පහෙන් අපි මේක අඳිමුද මේක අඳිමුද පහෙන් තුනක් ඔන්න අහගන්න පහෙන් තුනක කොටසක්නේ පාට කරන්න කියන්නේ ඒ කියන්නේ මේ විදිහට පහකට බෙදුවොත් 1යි 2යි 3යි 4යි 5යි කියලා පහකට බෙදුවොත් මේකෙන් තුනක් නේද පාට කරන්න කියන්නේ තුනක් පාට කරන්න කියන්නේ කොටු කීයක් තියනවද 20ක් තියෙනවා කොටු 20ක් තියෙනවා එහෙනම් කොටු 20 පහට බෙදමු පහට බෙදුවා මේක කොටුවකට කීයද 20 5 ඒව 4යිනේ 4යි එහෙනම් 4 4 දාමු 4යි 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 4 තේරුණාද මං ක්‍රම දෙකක් කියලා දෙනවා එතකොට පුතේ කීයක් පාට වෙන්න ඕනද පහෙන් තුනක් වෙන නම් 4 8 12 12ක් පාට වෙන්න ඕන නේද 12ක් පාට වෙන්නට ඕන හැබැයි කීයක් පාට වෙලා තියෙනවද 1 2 මෙවන් පාට වෙලා තියෙනවා 1යි 2යි 3යි 4 එහෙනම් 12ෙන් අඩු කරන්න 4 තව කීයක් පාට වෙන්න ඕනද තවත් කීයක් පාට වෙන්න ඕනද 8 තේරුණාද තේරුණාද දෙවෙනි ක්‍රමය කියලා දෙන්නද දෙවෙනි ක්‍රමය කියලා දෙන්නද පහෙන් තුනක් පාට කරන්න කියන්නේ පහෙන් තුනක් නෙමෙයි තියෙන්නේ 20ක් මම පහ මෙයා 20 කරගන්නවා මේ දෙවෙනි ක්‍රමය මේ බලන්න පහෙන් තුන මම 20 කරන්න මේ දෙන්නාම වැඩි කරනවා 4 4 වරක් 5 20යි 4 වරක් 3 12යි හැබැයි පාට වෙලා තියෙන්නේ 20ෙන් කීයද 20ෙන් 4යි එහෙනම් අඩු කරන්න ඕන 20ෙන් 4ක් නේද තව කීයක් පාට කරන්න ඕන 12ෙන් 4ක් අඩු වුණාම 8ක් නේද තව 20ෙන් 8ක් පාට විය යුතුයි 1ද ලේසි 2ද එක ඇඳලයි ලේසි ඇඳලයි ලේසි ඔන්න ඇඳලා ලේසි අය ඇඳලා බලන්න හදන්න හරයන් සමාන කරන්න දන්න අය භාගපාඩමට හිටපු නැති බබාලට අමාරු වෙනවා නේ ටීචර්ට එක හදපු බබාලට අමාරු වෙන්නේ නැහැ දෙවෙනි ක්‍රමෙත් ලියාගන්න මේ භාගපාඩමනේ අපේ දෙවෙනි ක්‍රමෙත් ලියාගමු ආ ක්‍රම දෙකම ලියාගමු අපි වටිනවා කොතනකදී හෝ මේ පාඩම ඕන වෙනවා ඒ නිසා ලියාගමු දෙවෙනි ක්‍රමෙත් අපි හදාගත්තේ නැති ක්‍රමේ ලියාගමු ඉමෙත් ඇවිදින්නේ ලියාගමු දෙකියුවොත් මුල අග දක්වා ගන්නෑ අග අතර කීවොත් ඉන්නනේ ගන්නෙම නෑ මුල අග
ක්‍රම දෙකම ලියා ගන්නට ඕනේ මොකද කොතනකදී හෝ භාග ගැටළු විසඳද්දී ඇඳීමේ විසඳන්න පුළුවන් ඔයා දන්නවා අමතක වුණා අපි හරයන් සමාන කරමු හරයන් සමාන කරන ක්‍රම දෙකම අපි දන්නවා පුතේ යනවා ඊළඟ ප්‍රශ්නයට वाणी मिसी अल्लोम पोहसात नोवेती ऐसे ना वाहन तीन ओकों पोहसात ने मेलु ऐना मुकाद में प्रकाश है निवेदित में प्रकाश है बलमु पोहसात तो किसी विटका वाहन हिमियों नोवेती पोहसात तो का वाहन ने ऐकी रद गया ने ने वाहन हिमियां नवन सी अल्लोम पोहसात वेती के अगर वाहन नेतिया ओकों पोहसात की रद गया ने एहमान ने में ने क्या दहसने समार वाहन हिमियो पोहसात नोवेती फिर ने अस्कल वाहन कांड बुलवान ना वाहन तीब्बा कियला हेमोम पोसात वेन्ने नै कियला कियन्ने समहार हेम कट्टिय वाहनय तीब्बा कियला पोसात नेवेयि कियन अदहस एना ईलंगट हिस्तनट सुदुसु वचने तोरन्न वंगेडिय वंगेडियट अत्यावश्यई मोल्गहा नेद नत्तं वंगेडियम वडक् नै ओरुवक् तीब्बड वडक् तियनवद पुते हबलक् नैतु हबल तिब्बोता मैसर हाने अन्नट पुलुवा पिरितुरे एक हबल हरि नेद होंद पुताला एना यामु ईलंगट पहत रूपे दैक्वेन कमाल द एतुलु सिसुन विसी देने क्रौमट पेल गसी सिटिना आकारे मेन्न इन्ना कमाल कोल्ला एया गोडुव विदरे पेने हेलिकॉप्टरेन फोटो एक गहला तीन्ने मे इन्ने एगोल्लो पोलीमट हबल उडिंगिन अन्ना फोटो एक गहला तीन्ने एकाई ओन सीलु देना आगे में सीटे एक देखा तूना रटा आश्रित गैटलू आखने में ओ अभी आंधुना गाता रटा आश्रित गैटलू आ वाशिंग किए में एक वाटे देखा गमन कराए आ एक देखा तूना के वाटे किया गमन करना अब बाला देखा में तो वैदगात में काता हो में नहीं तो ना प्रश्न का वैदगात कोट सोया गन वाटे देखा गमन कराए මෙය ආකාරයට පළමු වටේදී එක කියා ගණන් කරන කමල් ඔව් මෙයා එක කියලා ලු ගමන් කරන්නේ දෙවෙනි වටේදී ගණන් කරන විට කියන ඉලක්කය මොකද්ද කියලා අහන දෙවෙනි වටේදී ආ එක නෙමෙයිනේ එයා කීයද 20 ගිහිල්ලා නම් එන්නේ එයා දෙවෙනි වටේදී 21 නේද දෙවෙනි වටේදී ආ 21 මතකනේ රට ආශ්‍රිත විසදී 1 2 3 කියලා තමයි ළමයි කියන්නේ එහෙනම් අපි මෙයාලට අංක දෙනවා කොහොමද මෙයා 1 මෙයා 2 මෙයාට 1 3 දාන්නේ මොකද දාන්නේ රට ආශ්‍රිත බිඳුව very good බිඳුව එහෙනම් මෙයා කීවිනියට දීලඟට හවුෙන්නේ 21 වෙනියට 21 බෙදන්න ඕන පුතේ කීයෙන්ද 3 3ට 3 අරක් 7 21යි 21යි කීයක් ඉතිරිද බිඳුවයි මෙතන සලකන්නේ ඉතිරි ප්‍රමාණය ඉතිරි බිඳුවයි කියන්නේ කීයද යට එන ඉලක්කම 1 2 3 කිව්වොත් 3 නේ 3 තමයි යට කියන්න වෙන්නේ එහෙනම් පිළිතුර 3 පිළිතුරත් 3 පිළිතුර අංකෙත් 3 තේරුණාද රට ආශ්‍රිත විසදීම් හොඳට ප්‍රගුණ කරගමු දරුවට මේවා අමාරු නෑ මේවා අමාරු නෑ හතරේ බබාලට නෑ දැන් ලබන අවුරුද්දේ 2022 පහේ ආයට 2025 පහේ ආයට අවස්ථාවක් හම්බ වෙනවා නැවතත් ඒ ගැටලු ටීචර් කතා කරනවා පන්තියේදී. ඒතකොට 2021 ආයේ පවුනේ. එයාලට අපි කතා කරන ස්පීඩ් ටියුෂන් එකේදී. ඒ නිසා අවුන උණු දරුවෙක් ඉන්නවා නම් රිවිෂන් එකේදී කතා වෙනවා 2021 පුතෙක් නම් හතර ශ්‍රේණියේ මේ අවුරුද්දේ බා දරුවෙක් නම් එයාට අපි ඉස්සරහට කතා කරනවා. ඒ නිසා බය වෙන්න ඕනේ නැහැ. අවුන උණු දරුවෙක් ඉන්නවා නම් අපි පාඩම් වෙන වෙනමයි සාකච්ඡා කරන්නේ. ඔන්න රට ආශ්‍රිත ගැටළු වලින් පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට බලන්න බොහොම පරිස්සමෙන් තමයි අපි ප්‍රශ්න කියවන්නේ ඇයි
කියාගෙන කියාගෙන ටීචර් යන්නේ නැහැ. ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන නිසා නිවාඩුව කරන්නේ. හැබැයි පුතේ උත්තරේ විතරක් බලාපොරොත්තු වෙන්න එපා. හදන ක්‍රමේදීත් බලාගෙන ඉන්න. ඔයා මේ විදිහට හුරු වුණොත් තමයි සාර්ථකව පේපර් එකට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. සාර්ථකව පේපර් එකට උත්තර ලියන්නට හැකි වෙන්නේ. පැහැදිලිද? එක සමාන සමචතුරස්‍ර පහක් එක පේලියට තබා සකස් කරන ලද පහත රූපයේ දැක්වෙන ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර 180කි. මෙහි x සමචතුරස්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කීයද කියලා අහනවා. කොහොමද අපි ඔය පරිමිතිය? වටේ දිගනේ පරිමිතිය කියලා කිව්වේ. මේක කියනවා ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කීයයි කියලාද කියන්නේ? සෙන්ටිමීටර 180යි. එහෙනම් එක සමාන සමචතුරස්‍ර පහක් පේලියට තබලා හදලා තියෙන්නේ. මෙම රූපයේ දැක්වෙන ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර 180යි. බලන්න එක එක සමාන නම් මේ දිගවල සමානයිනේ. කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් තියෙනව නේද? 12ක් තියෙනවා. එහෙනම් 180 අපි බෙදමුද 12. සම්පූර්ණ පරිමිතිය කියලා කියන්නේ වටේ දිගනේ. 180 වටේ දිග අපි මේවත් දෙහුම්දුට කතා කරපු පාඩම් අපේ සිද්ධාන්ත පන්තියේදී අපි දන්නවා පරිමිතිය දුන්නොත් වර්ගඵලය හොයන්න වර්ගඵලය දුන්නොත් පරිමිතිය හොයන්න නේද එහෙනම් අපි බෙදනවා 180 කීයෙන්ද 12ෙන් 12ෙන් බෙදන්නේ ඇයි පැති 12ක් තියෙන නිසා 12ට 1යි 12යි 8ෙන් 2ක් අඩු කරපුවම 6යි 60ට 5යි එහෙනම් එක පැත්තක දිග කීයද 15යිනේ එක පැත්තක් 15යි 15යි එක පැත්තක් 15යි එහෙනම් මෙතන අහන්නේ එක සමචතුරස්‍රයක වර්ගඵලය වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම ඵලලනේ සමචතුරස්‍රයක දිග ඵලල සමානයි නේද දිගයි ඵලලයි සමානයි එහෙනම් 15යි නම් එක පැත්තක් අනිත් පැත්තත් 15යි 15 15ෙන් වැඩි වෙන්නට ඕනේ 15 15ෙන් වැඩි වෙන්නට ඕනේ 15 15ෙන් වැඩි කරපුවම පිළිතුර එනවා 225යි පිළිතුර 225යි 1 225යි මිතිය වර්ගඵලය කියන කොටස් අපි කතා කරලා තිය කුඩ කතා කරා අපේ සිද්ධාන්ත පන්තියේදී අතහැරුණු බබෙක් අලුත් දරුවෙක් ඉන්නා නම් කනගාටු වෙනවා නේ මං ඒව ඉගෙනගෙන නැහැනේ ටීචර්කින් කියලා. එහෙම දරුවෙක් ඉන්නා නම් එයා මතක තියාගන්න. ඔයා ලබන අවුරුදු පහේ නම් අපි කොහොමත් මුලින් ඉඳන් ආයෙත් කතා කරේනවා. ඔක්කොම ටික ඒ නිසා ගැටලුවක් නැහැ. ඒ වගේම ඔයා 2021 බබෙක් පුතෙක් නම් දරුවෙක් නම් එයාට ස්පීඩ් ටියුෂන් එකේදී ටීචර් කවර් කරන නිසා බය වෙන්න එපා. ऐसा बाय वे ना टेप आउन टीचर में तरह दी होया ला दूँ ना परिमिति दूँ ना वर्ग पाले होए ना टेप में ये वाको डाक है दो आपस ये विभाग प्रश्न पत्र हमारे टा तुत्तर ली हुआ बिस दिन तीसरे का सही तमासे कांगा हरुआ द बदा द ब्रास पतिंदा दिन दर्शन आश्रित गैटलो पहेदीलियो का पाकराने दबे දින 31ක් මාසෙක අඟහරුවාද බදාද බ්‍රහස්පති ඉඳ කියලා කියන්නේ පුතාලා දන්නවා දින 31ක 31ක මාසෙක පළවෙනිද දෙවෙනිද තුන්වෙනිද අනිවාර්යෙන්ම දවස් තුනක් තියෙනවා මාසෙට එක යෙදෙන්නේ සවුඳනක් එක සවුඳාවල් කීයක් තියෙනවා පහයි දෙක යෙදෙන්නේ සඳුදානක් අඟහරුවාදානක් අඟහරුවාදාවල් පහයි බදාදා තුන යෙදෙන්නේ බදාදානක් බදාදාවල් පහයි එහෙනම් දින 31ක සයිද මාසවල එක මම මේ උඩ ටික මකන්න 1 2 3 බ්‍රහස්පති දින 5 බැගින් යෙදේ දින 5 යෙදෙන්නේ 1 2 3 කියන දවස් තුනනේ එම මාසේ 24 වෙනිදා කවදාද එක පාට අමාරු නම් අපි මෙහෙම කරමු පළවෙනි දට 7ක් එකතු කරපුවාම කවද්ද 9යි නේද 9යි 9ට එකක් එකතු කරපුවාම කීය 15 7ක් එකතු කරපුවාම කීය සතියෙන් සතියෙන් එන්නේ 15යි 15ට එකතු කරවතින් අපි 7ක් 22යිනේ
විසි දෙකයිනේ සවුඳ මේ අඟහරුවාදා ඊළඟ අඟහරුවාදා වෙද්දි 9යි දවස් 7කට පස්සේ 9යි ඊළඟ අඟහරුවාදා 15යි ඊට පස්සේ අඟහරුවාදා 22යි හරිනේ හත හතන යන්නේ එහෙනම් 22 නම් දෙවෙනිදා 23 බදාදා 23 බ්‍රහස්පතින්දා 24 එහෙනම් උත්තරේ කවද්ද 24 කවදද වැටෙන්නේ බ්‍රහස්පතින්දාට බ්‍රහස්පතින්දාට තේරුණාද තේරුණාද ඔන්න තේරුණේ නැත්තම් දින දර්ශනේ බොහොම පැහැදිලි ටීචර් පැහැදිලි කරනවා මෙන්න මේ ටීචර්ගේ YouTube නාලිකාවේ පුතා දින දර්ශන ආශ්‍රිත ගැටලු ටික බලන්න හැම කොටසක්ම යදෙන හැම ගැටලුවක්ම මෙතන කතා කරනවා ලංකාවේ වැඩිම පිරිසක් බලපු වීඩියෝ එක හැම කොටසක්ම කතා කරන පුතාලට ගිහිල්ලා බලන්නට පුළුවන් හරි නේද මෙන්න මේ YouTube channel එකට ගිහිල්ලා පුතාලට බලන්න පුළුවන් දින දර්ශන ආශ්‍රිත ගැටලු කොටස බලන්න පුළුවන් හැම කොටසක්ම ටීචර් කියලා දෙනවා දින දර්ශනෙන් අහන හැම කොටසක්ම කියලා දෙන නිසා අමාරු බාදරුවෙක් ඉන්නා නම් එතනට ගිහින් බලන්න මේක තේරුණාද මෙතනදී තේරුණා නේද දැන් ඔළුව රිදෙනා වගේද ආ ඔළුව රිද්ද ගන්න එපා එහෙනම් අනිවාර්යෙන්ම විහාර අලුත් බබෙද්ද විහාර මට විහාර අලුත් බබෙද්ද මට කවදද ආවේ එර මයික් දෙන්න ගොඩක් කල් වෙනවා ටීචර් දින දර්ශන වලට හිටියද එයා ගියාද විහාර හිටියද දින දර්ශන වලට නැද්ද එයා හිටියා ටීචර් හිටියද हिटिया ये तो बोलते गान तेरु ना आते पुतार तेरु ना आते बाणी इन्द्र ने मैं यान ने आमत तक आते आय यार साइनस यार पुंची कैटलू आती है ना नहीं तो मान देख का या नो तेरु नो दैसीम बालासितिया एका ये हुई हरे इन अभी हमो ईलांगट अंबगेडी एक मिल रुपया विसीपाई हरे लसन गाना में का एप्पल गेडी एक मिल रुपया हाथली हाय अंबा हाँ एप्पल देवार गेम किसी हम गेडी संख्या व गेडी गाना कियलने मिले दी गनी मट चमोदी टवाई हु मुदला देसी पहाक नाम चमोदी मिले दी गत अंबगेडी गाना न की ये द कियला हाना देसी पहाक तमाई देसी पहाक तमाई याने पुताला दानने वा चामोद मिली का अंबगेडी संख्या वा यहाँ ने पुताला दानने वा अंबगेडी आ देसी पहाक के याने अंबगेडिया अंबगेडी अंबगेडिया का रुपया की ये द विसी पहाई एप्पल गेडिया की ये द रुपया हाथली है පුතාලා දන්නවා 205ට දැන් මෙතන තියෙන්නේ අඹගෙඩි දෙකක් ගත්තා කියලානේ අඹගෙඩි දෙකක් ගත්තම කීයක් යනවද අඹගෙඩි දෙකක් ගත්තම රුපියල් කීයක් යනවද 25ව දෙක රුපියල් 50ක් යනව නේද රුපියල් 50ක් යනවා මං හරිද මෙතන කියන අඹගෙඩි කීයක් ගත්තද කියන හතරක්ලු 25ව හතරක් කීයද 100යිනේ රුපියල් 100ක් යනවලු මෙතනට ඔන්න මං ඉස්සෙල්ලාම යන මුදල හොයාගෙන හිටියා මෙතන කීයක් යනවද අඹ ගෙඩියක් 25යිනේ 5 25න් වැඩි වුණාම 125ක් යනවා ඔන්න යන මුදල හොයාගත්තා ඔන්න යන මුදල හොයාගත්තා අපි තුනේම එහෙනම් මං දැන් කරන්නේ අඩු කරනවා 205න් 205න් අඩු කරනවා 50 किया कितरी दहाय पहाक पहाय एकसिय पानास पहाक कितरी नेद एकसिय पानास पहाक कितरी
එකසිය පනස් පහක් ඉතිරී කියලා කියන්නේ එකසිය පනස් පහ කියලා කියන්නේ හතරෙන් බෙදුවොත් එකසිය පනස් පහ බෙදුවොත් එහෙම අපි හතලියෙන් ඉතිරි වෙනවද නැද්ද? එකසිය පනස් පහ හතලියෙන් බෙදුවොත් ඉතිරි වෙනවනේ. එහෙනම් එකසිය පනස් පහ ඉතිරි වෙනවා නම් එයා නෙමෙයි පිළිතුර. එයා නෙමෙයි පිළිතුර. එහෙනම් අපි ඊළඟට ගමු. රුපියල් 100ක් කියලා කිව්වනේ අඹගෙඩි වලට 205න් අඩු කරන්න 100ක්. තව කීයක් ගෙවන්න ඕනද? 105ක් ගෙවන්නට ඕනනේ. 105ක් 40 40න් බෙදුවොත් 105 ඉතිරි වෙනවනේ. 4 8 12 40 120 40 80 120 ඉතිරි වෙනවා. මෙතන බලමු. 125 205න් අඩු කරන්න 125ක් 5න් 5ක් 0යි 10න් 2ක් 8යි 1න් 2න් 1ක් 1යි පහෙන් පහ බිඳුවයි 10න් 2ක් 8යි 1න් 1ක් බිඳුවයි. එහෙනම් 80 40න් බෙදනවා නේද? 80 40න් බෙදෙනවා. එහෙනම් 40න් බෙදෙන සංඛ්‍යාව ඉතිරි වෙන්නේ නැති පිළිතුර පිළිතුර අංක 3 නේද? තේරුණාද? නැත්නම් මං ආයෙ හදලා පෙන්නන්නද? ආයෙ හදලා පෙන්නන්න කියන ඇතුස්සන්. ආයෙ බෑ. ඉහළ රුස්සන් නෝ ටීචර් ආයෙ හදලා පෙන්නනවා. ඉහළට අතෝසවන් ටීචර් මට ආයෙ හදලා වුණා. ගොඩාක් අයට ආයෙ වුණා. එන්න එනම් බලා ගන්න. තේරුණ නොතේරුණ හැමෝම ආයෙ බලා ගන්න. ටීචර් යනවා වයිට් බෝඩ් එකට. ඔන්න මං ආයෙ බලන්න මං පුතාලට අපි වේගෙන් හදලා වැඩක් නැහැ. අපි තේරුම් අරගෙන අපි හරි වැරද්ද හදාගත්තේ නැත්තම්. නැත්තම් ආන්සර් බැක් එකක් ගත්ත හරි දාගෙන යන්න තිබ්බනේ අපිටනේ. නේද? එහෙම කරාට අපිට වැරද්ද තේරුම් ගන්න බෑනේ. ඔන්න බලන්න ටීචර් කියන විදිය. මේ 21 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ. 21 වෙනි ප්‍රශ්නේ කියනවා අඹ ගෙඩියක මිල රුපියල් 25යිලු. අඹ ගෙඩියක මිල රුපියල් 25ක් කියනවා. ඇපල් ගෙඩියක මිල රුපියල් 40යි. ඇපල් ගෙඩියක මිල රුපියල් 40යි. අඹයි ඇපලුයි දෙවර්ගයේම ගෙඩි සංඛ්‍යාවක් ගත්තලු. අපි දන්නවද කොච්චර ගත්තද කියලා? නෑ, බලාගෙන ඉන්න. දන්නේ නෑ. හැබැයි මේකේ මිල කීයද? රුපියල් 205යි. අඹයි ඇපලුයි දෙකම තියෙනවා. දෙකම තියෙනවා. පුතාලගෙන් අහන්නේ චමෝදි මිල දීගත් අඹ ගෙඩි ගණනයි අහන්නේ. අඹ කොච්චරක් ගත්තද කියලායි අහන්නේ. උත්තර දීලා තියෙනවා එක අඹ ගෙඩි දෙකක් ගත්තලු. දෙවෙනි පිළිතුර දීලා තියෙනවා අඹ ගෙඩි හතරක් ගත්තලු. තුන්වෙනි පිළිතුර දීලා තියෙනවා අඹ ගෙඩි පහක් ගත්තලු. ඕමනේ දීලා තියෙන්නේ. මම මේ කියපු ප්‍රශ්නේ තිබ්බ ටික ලියාගත්තා. ඔය අපහැදිලි ඉන්න ටීචර් අපහැදිලි වෙලාවට කරන්නේ මොකද දන්නවද? චූටි කාලේ වලගේ කාලේ ඔයා වගේ කාලේ ටීචර් මෙහෙම ඇඳ ගන්නවා. එතකොට පැහැදිලි. පේන්නේ නැති දේවල් පේන්නේ ඇඳලා බලපුවම. දැන් මොකද කරන්නේ? මම බලනවා අඹ වලට ගියේ වියදම කොහොමද කියලා. දෙකක් ගත්තොත් කීයක් වියදම් වෙනවද? 25ව දෙකක්. රුපියල් 50ක් වියදම් වෙනවනේ. අඹ වල වියදම හොයන්නේ මේ. අඹ වලට රුපියල් 50ක් යනවා. හතරක් ගත්තොත් 25 හතරක්නේ. කියද්ද ඒ කියන්නේ රුපියල් 100ක් නේ. රුපියල් 100යි. 25ව 5ක්. පස්සරක් 5 25යි. පස්සරක් 2 10යි. 11යි 12යි. රුපියල් 125ක් යනවා නේද අඹගෙඩි 5කට? හරි නේද? හරි. එතකොට ඉතිරි මුදල බලමු. එහෙනම් ඉතිරි මුදල. ඉතිරි. ඒ කියන්නේ මුළු මුදල ගිහින් තියෙනවා 205ක්. අඹ වලට ගියානේ 50ක් අඩු කරපුවාම කීයක් ඉතිරිද? දැන් මේකෙන් නේද මං ගන්න ඕන ඇපල්? ඔව්, 5න් 0.5යි 10න් 5ක් 5යි. ඉතිරි 55යි. 155යි නේ. ඉතිරි 155යි. මෙතන කීයක් ඉතිරිද? 205න් අඩු කරනවා 100ක්. 5න් 0.5යි 0.105ක් ඉතිරිනේ. 105ක් ඉතිරි. මෙතන 125ක් අඩු කරන්න ඕන.
පහෙන් පහක් 0යි 10න් දෙකක් 8යි එකෙන් එකක් 0 එතන 80ක් ඉතිරි මේ මුද මේ ඉතිරි වෙන්නේ නේද මං ඇපල් ගන්නෙ මට දරුවෝ පෙන්න ඕන ඉතිරි වෙන්නේ මෙන් තමයි මම ඇපල් ගන්නෙ එතකොට ඇපල් ගන්න ගියොත් ඇපල් ගෙඩියක් කීයද කිව්වේ 40යි 155 40න් බෙදුවොත් ඉතිරි වෙනවද නැද්ද ඉතිරි වෙනවා එහෙනම් එයාව ගන්න පුළුවන්ද බෑ ඉතිරි වෙනවා ඉතිරි වෙන්න බෑ හරියටම ගන්න සල්ලි දීලා තියෙන 205ක් ගිහින් තියෙන්නේ ඊළඟට 105 බෙදුවොත් 40න් ගත් ඇපල් ගන්න හොයන්ද ඉතිරි වෙනවද නැද්ද ඒත් ඉතිරි වෙනවනේ එහෙනම් ඉතිරි වෙනවා නම් 105 වෙන්නත් බෑ එහෙනම් ඊළඟට ඉතිරි වෙනවා 80 80 බෙදනවා 40න් බින්දුවට බින්දුව කපනවා 4ට 8 ඒවා 2යි ඇපල් ගෙඩි 2යි aran තියෙන්නේ එහෙනම් ඉතිරි නොවි හරියටම 205ක් හරියටම 205ක් අය කරලා තියෙන්නේ අඹ ගෙඩි කීයක් ගත්තමද අඹ ගෙඩි 5ක් ගත්තම අඹ ගෙඩි 5ක් ගත්තම් පිළිතුර 3 තේරුණාද නැද්ද දැන් තේරුණාද නැද්ද දැන් දැන් තේරුණාද ඔව්ද නැද්ද කෝ කියන්නේ නැහැ නෑ කියන්නේ නැහැ තේරුණාද මයරත්නම් පුතාලට ආ යස් එනා ලියා ගමුද මේ අහන්නකෝ මං ඔයාලා ලියා ගන්න කලින් පොඩ්ඩක් මට ඇහුම්කන් දෙන්නකෝ පුතේ මේ අහන්න ඕනම ප්‍රශ්නයක් ඕනම ගැටලුවක් පුතාලට අමාරුවට පේනවා නම් ඔයා කරන්න ඕන එයාව අතහැරලා යන එකද එයා දිහා බලන්න නැතුව යන එකද අම්මෝ කියලා හිතන එකද කරන්න ඕන මොකද්ද එයා දිහා හොඳට බලන්න මොකද කරන්න ඕන ප්‍රශ්නේ දිහා හොඳට බලන්න බලලා ඒ පේන්නේ නැහැ වගේ නම් පේන්න නේද ඕන ඒ කියන්නේ ඇහැටද පේන්න ඕන මනසටද මෙතෙන්ට පේන්න ඕන මෙතෙන්ට පේන්න නම් මොකද කරන්න ඕන ඇඳලා බලන්න මේ තියෙන ටීචර් ඇඳේ මේ මල්ලේ තියෙන අඹ ඇපල් මන් දන්නේ නැහනේ ඇඳලා බැලුවම ලස්සනට අපිට පේන්න ගන්නවා මේ වඳින්නේ පේපර් එකේද නෑ කටු වැඩ කොලයක් භාවිතා කරන්නේ ඒකයි එතකොට අපිට වරද්දන්න පුළුවන්ද බෑද පුතේ කවදාවත් බෑ 100%ක් නිවැරදි පිළිතුරු ගන්නට පුළුවන් හුරු වීමයි අවශ්‍ය ඒකයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ වැදගත්කම ලියාගමු ඕන බබාලා අනි බබාලා චූටකිමු යාළුවෝ ටික ලියා ගන්නකම් යනවා ඊළඟ ප්‍රශ්නෙට යන්නේ ලැස්තිද යාළුවන් ටික ආ ලැස් නැසි නෑලු ආ ලැස්ති ඇත් ඉන්න නැති ඇත් ඉන්න නැති ඒක මට ලැස්ති නෝ කව කැමරාවෙන් හැඩ බලන කොල්ලා යශීන් යශීන් හම්බන්තොට හැඩ බැලුවා නේද ලස්සනයි ලස්සනයි ඔයා
වැඩි කරන්න. ඔක්කොම ළමයි ලස්සනයි මල් වගේ. ලොකු වෙනකොටත් ඔය වගේම පිපුණොත් තමයි රට ලස්සන වෙන්නේ. ලොකු වෙනකොට වෙනස් වෙනවානේ ගොඩක් අය. නපුරු වෙනවා. තරහ ගන්නවා. දැන් ඕගොල්ලොන්ට තරහ ගියත් ඒව නිකන් මේ අහිංසක තරහය. එන යන්ද යමු. මෙන්න කාලය ආශ්‍රිත ගැටලු. ගත වූ කාලය, ආරම්භක වේලාව, අවසන් වූ වේලාව හෙව්වා මතකද? මතකයි. එහෙනම් පහත දැක්කෙන්නේ පෙරවරු 6:45ට මාතර බලා පිටත්ව නොවෙනස් වේගයකින් නොනවත්වා ධාවනය වූ බස් රථයක ගමන් විස්තරයකි. ගමන් විස්තරයකි. මෙන්න නවත්තන්න නැතුව ගිහිලා තියෙන බස් එක. මෙතන ඉඳන් මෙතනටම ගිහිල්ලා මගේ පෑන්නකෝ. බස් රථයක විස්තරයකි. ළඟා වූ නගරයේ ගාල්ල මාතර නගරේ පිහිටා ඇති කණු කිලෝමීටරය 165 කිලෝමීටර 165 ඔන්න ගාල්ල කිලෝමීටර 120ක් යනකොට ගාල්ලට යනකොට කොච්චර වෙලා ගිහින්ද 10:45යි පටන් අරන් තියෙන්නේ කීයද 6:45ට ඒ කියන්නේ ඊළඟට අහනවා මෙතන ළඟා වූ වේලාව මෙතන අහනවා ඒ හොයන්න කලින් මෙතෙන්ට කොච්චර වේලාවක් ගිහින්ද කියලා බලන එක වැදගත් නැද්ද කොච්චර වේලාවක් ගිහිල්ලාද කියලා බලන්න ඕන නේද එහෙනම් මොකද කරන්නේ පෙරවරු පෙරවරු බය වෙන්න දෙයක් නැහැ දෙන්නම එකම වරුවේ එහෙනම් පැය මිනිත්තු කියලා ලිව්වා ගත වූ කාලේ අපි හොයන්නේ කොහමද අවසන් වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරනවා අවසන් වේලාව 10:45 ආරම්භක වේලාව 6:45 අඩු කරනවා එතකොට එනවා ගත වූ කාලය අවසන් වේලාවෙන් ආරම්භක කාලය අඩු කරපුවාම ගත වූ කාලය එනවා පහෙන් පහක් 0යි 4න් 4ක් 0යි 10න් 6ක් 4යි පැය කීයක්ද ගත වෙලා තියෙන්නේ පැය 4ක් ගත වෙලා නේද කොළඹ ඉඳන් ගාල්ල යන්න අම්මෝ තංගල්ලට එද්දි කීයේ වෙයිද දන්නේ 18 වෙනිදාට නේ පැය 4ක් යනවලු මං 17 එන්නම් නේ ගාල්ලට 17 එන්නම් ආ පැය 4ක් යනවලු එතකොට මෙයා පැයකට කොච්චර දුර යන්න ඇද්ද පැය එකකට මොකද කරන්න ඕන 120 හතරෙන් බෙදන්න ඕන පැයකට ගමන් කළ දුර පැයකට ගමන් කළ දුර පැය හතරක් ගිහිල්ලා තියෙනවා මේ එක මේ කිලෝමීටර 120ක් යන්න එන 120 බෙදන්න ඕන හතරෙන් හතරට හතර ඒවා එකයි 120 ට ගිහින් 12ට ගියද 3යි 30යි ඒ කියන්නේ 30යි නේද පැය එකකට කොච්චර යනවද පැය එකකට යනවා කිලෝමීටර 30ක් පැහැදිලිනේ පැයකට කිලෝමීටර 30ක් යනවා ඔන්න එයා හොයාගත්තා දැන් මේ දෙන්න අතර වෙනස කීයද කොච්චර දුර තව යන්න තියෙනවද කොච්චර දුරක් අපිට යන්න තියෙනවද තව පැයක් නැහනේ 165න් අඩු කරන්න ඕන කොච්චර දුර යන්න තියෙනවද 120ක් මේ අතර දුර හොයන්න ඕන මේ අතර දුරනේ හොයන්න ඕන එතකොට 120න් 165න් 120ක් අඩු වෙන්නට ඕන එහෙනම් 165න් 120ක් අඩු කරපුවම තව යන්න තියෙනවා 6න් 2ක් 4යි තව කොච්චර යන්න තියෙනවද කිලෝමීටර් 45ක් තව යන්න තියෙනවා කිලෝමීටර් 45 පැයකට ගිය හැකි පැය එකකට ගිය හැකි 30 කිලෝමීටර් 30 තව 15ක් යන්න ඉපේ එයි මෙතන අපි හොයාගත්තේ පැයකට කිලෝමීටර් 30යි නේ යන්නේ පැයකට කිලෝමීටර් 30යි යන්න පුළුවන් 45ක් යන්න තියෙනවා එතකොට 30ක් ගියාම තව කොච්චරක් යන්න තියෙනවා 15ක් යන්න තියෙනවානේ එහෙනම් ඒ 15ට කොච්චරක්ද යන්නේ 30න් භාගයක් නේ 15 කියන්නේ 30න් භාගයක් නේ 30න් භාගයක් නේ 15 15 15 ඉන්නේ 30
එන තව පැය භාගය නේද යන්නේ? ඉතිරි 15 වෙන තව පැය භාගය නේද යන්නේ? පැය භාගයයි. ඒ කියන්නේ පැයයි මිනිත්තු 30යි. පැහැදිලිද? පැයකට මිනිත්තු 60යිනේ. පැයයි මිනිත්තු 30ක් යනවා. පැය 1යි මිනිත්තු 30 යනවා. එහෙනම් මොකද කරන්නේ? පැයයි මිනිත්තු 30 එකතු කරන්න ඕනේ නැද්ද 10:45ට? 10:45ට පැයයි මිනිත්තු 30 එකතු කරන්නට ඕනා. පැයයි මිනිත්තු 30 එකතු කරන්නට ඕනා. ගොඩක් දුර යන්න තියෙනවා. පැයයි මිනිත්තු 30 එකතු කරපුවාම උඩින් එකතු කරන්නද මම? 10:45ට එකතු කරන්නට ඕනා. පැයයි මිනිත්තු 30. 5යි 4 5 6 7යි 11යි. 75යි කියලා කියන්නේ 60ක් තියෙනවනේ. ඒ අඩු වෙලා එකක් එකතු වෙනවා 15යි 12යි 12යි 15ට නේද 12යි 15ට නේද එයා එතකොට යන්නේ 12යි 15ට මෙන්න උත්තරේ ආවා 12යි 15ට තමයි යන්නේ එහෙනම් 12යි 15 විදිහට උත්තරේ තියෙන්නේ 1 1 තේරුණාද තේරුණාද ගියපු දුර හොයා ගන්න දැන ගන්න ඕන නේද නගර අතර දුර සෙවීමේ හැකියාව කාලය පිළිබඳ ගැටලු විසඳීමේ හැකියාව දෙකම එකතු කරලා මේ ගාන ඇවිල්ලා තියෙන්නේ ගැටලු ඇවිල්ලා තියෙන්නේ ඒ දෙකම දන්න බබට ලේසියෙන් හැදුවේ කි නොදන්න අයට හදන්න බැරුව නෙමෙයි හැදුවේ කි හැබැයි වේගෙන් හදන්න පුළුවන් දන්න කෙනාට හොඳේ බලන්න ලියා ගන්න අපි ඉස්සෙල්ලාම කරේ ඉස්සෙල්ලාම 1 අපි හොයාගත්තා පැය 4 ගත කොළඹින් නම් ගාල්ලට ගිය දුර වේලාව කොළඹේ සිට ගාල්ලට කාලය හොයාගත්තා මේ තියෙන කාලය හොයාගෙන ඊළඟට පැයකට කොච්චරක් ගියාද කියලා හොයාගත්තා පැයකට 30යි ඊළඟට තව කොච්චර දුරද කියලා බැලුවා මාතරට දුර මාතරට දුර හෙව්වා මෙන්න 3 කිලෝමීටර් 45යි ඊළඟට මාතරට දුර හෙව්වට පස්සේ මෙන්න 4 අපි හෙව්වා කොච්චර පැය ගාණක් අවශ්‍යද කියලා මෙන්න 5 වෙලාව හැදුවා මේ පියවරයන් පහම පිළිවෙලට ලියා ගන්න වැරදුනා නะ වැරදුනා නะ හරිනම් ඔයා දක්ෂයි වැරදුනා කියලා කියන්නේ අදක්ෂ නෙමෙයි ඒ කොටස් වැඩියෙන් බලා ගන්න ඕන බබෙක්. පැහැදිලිද වැඩියෙන් බලා ගන්න ඕන දරුවෙක්. ලියාගමු. පුතාලා මේක ලියා ගන්න මම ආයෙමත් තේරුම් කරන්න අහපව් එනස ලියා ගන්න ආයෙමත් තේරුම් කරන්නම් ලියා ගන්නකෝ
क्या गाता द माम पियवरे अंटी का दून ना मौका तो करे पेरवरु हाया ही हाथर इस पा लिया गांडो को माँ आये माते रूं करन एक मागा मुको කවුරුහරි දරුවෙක් වරද්දගෙන ඉන්නවා විසියෙ මොකද්ද දාන පැය කාලක් එකතු කරලා නැලු වරද්දගෙන කොතනින් හරි එයා දාන්න බලන්න මොකද්ද කියන්නේ කියලා මට හිතා ගන්න බෑ මාන තේරුණාය තේරුණාද තේරුණාද පුතාලට ආයි කියලා දෙන්නද ලොක්කෝ එන්න අද්දක බැට අද්දෙක් ගැට ගහ ගන්න බැට ගහ ගන්න කියන්නේ අද්දෙක් ගැට ගහ ගන්න හරි අකුරක් වැරදුන ඈ කොහොම අද්දෙක් ගැට ගහ ගන්න මගේ රත්තරන් පුතාලා හරි ඔන්න දැන් ලොක්කෝ එලා ඉන්නේ ඔක්කොම ඩික්ක දැන් බලාගෙන ඉන්නත ඕනේ किलोमीटर එයා දත් ගිහින් තියෙන 10:45ට. ඒ කියන්නේ කොච්චර වෙලා ගිහින්ද කියලා බලනවා. 10:45යි 6:45ක් අඩු කරා. කොච්චර වෙලා ගිහින්ද එයා? පැය 4ක්ම ගිහිල්ලානේ ගාල්ලට යන්න. තව මාත්‍රට ගියෙත් නැහැ. නේ? එහෙනම් පැය 4ක් ගින්. ඒ කියන්නේ පැයකට කොච්චර ගිහින්ද එයා? පැයකට ගිහින් තියෙන කිලෝමීටර් 30. අපි කරේ 124න් බෙදුවා පැයකට කොච්චරක්ද කියලා බලන්න නේද? හරිනේ? තේරුණා. ඊළඟට දැන් ඔන්න අපි දන්නවා පැයකට කිලෝමීටර් 30යි යන්නේ කියලා. දැන් පුතාලා දන්නවා. දැන් මොකද කරන්නේ? තව කොච්චර යන්න තියනවද කියලා බලනවා. තව 165 120ක් අඩු කරපුවාම අනේ තව යන්න තියනවා කිලෝමීටර් 45ක්ම යන්න තියෙනවා. 45ක්ම යන්න තියෙනවා. පැය එකකට කොච්චර දුර යනවද? කිලෝමීටර් 30ක් යනවා. ඒ කියන්නේ තව 30යි කියන්නේ 45ක් යන්න බෑ මැද්දෙන් මාතර යන්න තුම මගිනව තින්න බෑනේ අපිට එහෙනම් තව 15ක් යන්න තියෙනවා ඒ 15ක් යනවා කියලා කියන්නේ 30න් භාගයක් නේද ඒ කියන්නේ පැයෙන් භාගයක් නේ තව පැය භාගයක් යනවා කියන එකනේ කියන්නේ අපේ භාගයක් යන මිනිත්තු කීයද 30 එහෙනම් පැය එකයි මිනිත්තු 30ක් ගමන් කරන්න ඕන නේද තව අපි ගමන් කරන්නට ඕන එහෙනම් අපි දැන් 10:45ටනේ ගාල්ලේ ඉන්නේ 10:45ට පැය එකයි 30 එකතු කරන්න ඕන නේ තව යන්න තියෙන වෙලාව එකතු කරනවා එකතු කරපුවාම මිනිත්තු 75ක්ලු 11යි මිනිත්තු 75යි කියන්නේ මිනිත්තු 60ක් පැයක්නේ 60ක් එකතු කරනවා එතකොට මේ පැත්තේ 15යි 60ක් අඩු වෙනවා 12යි 15 වෙද්දි මාතරට යන්නට පුළුවන් දැක්කද දැන් තේරුණාද හොඳට කතාව තේරුණා නේද ලස්සන කතාවක් මේ විදියට ලස්ස හොඳට තර්ක කරන්න පුළුවන් වෙන හොඳට හැමදේම දකින්න පුළුවන් ඉන්නේ නිතර ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන දරුවට නිතර ගැටළු වලට පිළිතුරු ලියන දරුවට එහෙමනේ අම්මගෙන් උත්තර ලියන් අහන බබාලටද නෑ 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 අම්මගෙන් අහන් ලියන බබාට හිතන්න බැරුව යනවා එයාව ශිෂ්‍යත්වයට ලියන්න යනකොට අම්මව එක්කයි යන්න වෙනවා ඇයි ඉතින් හැම එකටම උත්තර කියලා දෙන්නේ අම්මනේ ටීචර් කිව්වට පස්සේ ලියන්න හැමදාම පුරුදු වෙනවා ටීචර් එක්කයි යන්න වෙනවා නේද ටීචර් එක්කයි යන්න වෙනවා අයියේ මම පැහැදිලි කරලා දෙන්න ඉන්න ඉබේ නේද ඒ නිසා තනියෙන් හිතන්න පුරුදු වෙන්න තමා ටීචර් මේ නැවත 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 කියලා දෙන්නේ තේරුණාද එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නෙට යන්නම් හා නේද හා කියන අය එපාද යසිත යන්න එපාද මං යමුනේ යමු බලන්න හරි අපූර්ව ගාන ඝනකාශ්‍රිත ගැටලු තමයි අපි කතා කරන්න සූදානම් ඉන්නේ කංගල්ල මාර්ග ආයතනයේදී ඒතනදී අපි කතා කරන තීන්ත ගෑවුනේවා ඝනක මේ විදිහට පැත්ත හොයන්න නේද විරුද්ධ පැති සොයන්න
එතකොට පතුරන් දුන්නම ආ ගණකෙන් එන හැම ක්‍රමයක්ම කතා කරනවා ගණකෙ දැක්ක ගමන් තක් ගාලා ගැටලුව හදන මාතංගල්ල මාර්ගායතනයේදී 18 වෙනිදා කියලා දෙනවා පුතාලට අර දින දර්ශනය වගේ සදහට මතක හිටින්න එහෙනම් ඔන්න අපි යනවා 23 වෙනි ගානට මෙම රූපෙන් දැක්කන්නේ A B C D E F ලෙස සලකුණු කර ඇති ධාතු කැටයක පිහිටීම් තුනකි පුතාලට මං කෙටි ක්‍රම දෙක තුනක් කියලා දීලා තියෙනවා එතකොට මෙතන ඒ පුතාල භාවිතා කරලා බලන්න මේ ඒ ක්‍රම භාවිතා කරන්න පුළුවන්ද කියලා එතකොට තේරෙනවා අර ඉස්සලම් මූණතේ පේනේවා යා කරලා ඉතිරි වෙනේවා එකතු කරපුවම් පේනවා විරුද්ධ ප්‍රති හොයා ගන්න පුළුවන් හැබැයි මේ ක්‍රමයේ එතනට යොදා ගන්න බෑ මම ඒ වැඩි විස්තර කතා කරන්නම් අපි ඝන කාශිත ගැටලු කතා කරද්දී මෙතනදී ඒ ක්‍රමයේ භාවිතා කරන්න බෑ මෙතනදී මෙහෙමයි භාවිතා කරන්න වෙන්නේ අහන්නේ මොකද්ද ඊට ධාතු කැටේ D අක්ෂරය සලකුණු කර ඇති විරුද්ධ පැත්ත අක්ෂරය සලකුණු කර ඇති පැත්ත විරුද්ධ පැත්ත දක්වන්නේ කුමන අක්ෂරයකින්ද කියලා අහනවා මෙන්න D එයාගේ විරුද්ධ අහන්නේ මාර වැඩි මෙහෙම කරන්න ඕන මේ වගේ තැනකදී කරන්නේ එකම ධාතු කැට දෙකක තියෙන අකුරු බලන්න C තියෙනවනේ C තියෙනවා E තියෙනවනේ එහෙනම් ඒ දෙන්නව ලියා ගන්නවා CE ලියා ගන්නවා CE ලියා ගන්නවා දැක්කනේ කරපු දෙ ධාතු කැට දෙකේ දෙකක එකම අකුර තියනවා නම් අන්න ඔහටින් ගියක් දීලා පුතා මෙතනින් අල්ල ගන්න කියලා ඔන්න ඔයාලා අල්ල ගත්තා CE පේනවා දෙකක තියනවා CE මේකෙත් දෙකක් තියනවා මේකෙත් දෙකක තියනවා කැට දෙකක තියනවා එහෙනම් විරුද්ධ පැති බලමු C C D A B ඉන්නා නේද A ඉන්නවා B ඉන්නවා හරිද එතකොට C D තව කවුද ඉන්නේ මෙතන विरुद्ध මං හරි නේද තේරුණාද නැත් ඔන්න බලන්න ඊ වල ඊ ඝනක දෙකක ඉන්නවනේ එතකොට ඊ වල මෙතන ඉන්නා පේන්න C සහ D මං හරි නේද CD ඉන්නවා එතකොට මෙතන ඉන්නවා F සහ B FB ඉන්නවනේ ඊට ඊට එහා පැත්තේ FB එතකොට මෙතන දැන් කී දෙනේ පේන්න ඉන්නවද 1 2 3 4 5 දෙනෙක් ඉන්නවනේ පේන්න නැත්තේ කවුද A A කියන්නේ ඊට විරුද්ධ පැත්තේ ඉන්නේ කවුද A නේ ඇයි මේ බලන්න A නෑනේ B C D E F ඔක්කොම ඉන්න A නෑ 6 දෙනාගෙන් එක යාළුවෙක් නෑ A නැති යාළුවා නේද එහෙනම් අනිවාර්යෙන්ම මේ E කි විරුද්ධ පැත්තේ ඉන්නේ එහෙනම් E කි විරුද්ධ පැත්තේ ඉන්නේ කවුද A දැන් හත් දෙන්න දෙන්න හොයාගත්තනේ නේද දෙන්න ජෝඩු ගැහුවොත් එහෙම හය තව දෙන්නයි ඉන්නේ ඒ කවුද අනිත් දෙන්න කවුද B සහ D නේද B D නේද එහෙනම් D ට විරුද්ධ පැත්තේ ඉන්නේ කවුද B D ට විරුද්ධ පැත්තේ ඉන්නේ B විරුද්ධ පැත්තේ ඉන්නේ B තේරුණාද තේරුණාද ආ තේරුණාද අත උස්සන්න බලන්න තේරුණාය විරුද්ධ පැත්තේ මොකද කරේ ඝනක ඝනක දෙකක අකුරු පේනවා නම් tag ගාලා ඒ දෙන්නා ලියාගත්තා ටීචර් අව කෙටි ක්‍රමයක් කියලා දුන්නා ඒ කෙටි ක්‍රමය මෙතෙන්ද පාවිච්චි කරලා බලන්න ඇති ඕගොල්ලෝ බැරුව යන්න ඇති ඊළඟට මේ ක්‍රමයට එන්න ඇති ක්‍රම දෙක තුනක් කියලා දුන්නා බලන්න බලන්න ලියා ගන්න
පුතාලා ඊළඟ දවස් අපි අද දවසේ කතා කරන්නේ පළවෙනි පත්‍රයේ විතරයි දෙවෙනි පත්‍රයේ කතා කරන්නේ ඊළඟ ඉරිදා උදේ කතා කරන්න සජීවී වේ කියන්නේ ඊළඟ සිකුරාදාර සිකුරාදා නැත්නම් බය වෙන දෙවෙනි පත්‍රයක් කතා කරන්න දින අම්මෝ බෑ කියලා හිතනවනේ ඒ මිතන්න එපා ටීචර් තේරුම් කරනවා හොඳයි නේද කියන් කියන් යන්නේ නැහැ ඒක හොඳයි නේද ආ කියාගෙන කියාගෙන ගියාට පුතේ ඔයාලට තේරුමක් නැහැනේ පේපර් එක ඉවරුණාට අද ටීචර් පේපර් එකක් දානවා ඕගොල්ලන්ට ඒ පේපර් එක ටීචර් කෙනෙක් පේපර් එකක් දාන්නේ ඒක print out අරන් සිකුරාදාට කරලා තියන්න ඒතර ඉරිදා සහභාගී වෙන්නේ සහ කල්පනා කරයි අනේ අපි ඉරිදානේ සහභාගී වෙන්නේ එතකොට මොකද කරන්නේ එයාලා දුක් වෙන්න එපා ඒගොල්ලන්ට මේ පහේ අයිට මං කොහොමද වැඩියෙන් කරනවා කියලා පන්ති කොහොම ඒ අයිට රෙකෝඩින් එක දානවා ඒ අයිට රෙකෝඩින් එක දානවා බය වෙන්න එපා එතකොට අපි ටිකක් වැඩියෙන් පේපර් කරමු නේද 2021 බබාලා එම හොඳයි නේද ආ ටීචර් කරගෙන කරගෙන ගියාට තේරුමක් නැහැ පුතේ මගේ පුතාට තේරුම් යන්නේ නැතුව නේද එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට බාන්න දෙවෙනි පේපර් එක ඊළඟ සතිය කරමු කියන ඇත උස්සන් කවුද මේ ඇවිද ඉන්නේ බෝල පුතේ කීටි ඇවිද ඇවිද හරි ගොඩක් කට්ටිය ඊළඟ සතිය කරමු කියනවා විශ්ව මොකද hina වෙවි ඉන්නේ විශ්ව ආ හරි එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට මෙන්න ඊළඟ ප්‍රශ්නෙට එනවා A B C D කණ්ඩායම් හතරේ සිටින ළමයි සංඛ්‍යාව මෙම රූප සටහන් නිරූපණය කරේ A B C D භාගයක් A ඉන්නවා හතරෙන් එකක් B ඉන්නවනේ C D අනිත් එකේ ඒ කණ්ඩායමේ සිටින ළමයි සංඛ්‍යාව 48යි මෙතන කීයද 48යි එහෙනම් මේ භාගෙත් අනිවාර්යෙන්ම ඉන්නේ කී දෙනාද 48යි හැබැයි 48ෙන් භාගයක් මින්නේ B නේ දෙකට බෙදමු 4ට 2 ඒවා 2යි 8ට 4 එන B වල ඉන්නේ කී දෙනාද 24යි මෙතනත් මේ දන මේ කොටසේ සම්පූර්ණයෙන්ම 24යිනේ 12යි 12 හරිනේ 12යි 12 ඉන්නේ B හා C කණ්ඩායම් දෙකේ සිටින මුළු ළමයි සංඛ්‍යාව BC B වල ඉන්නා 24ක් C වල ඉන්නා 12 4යි 2යි 6යි 2යි 1යි 3යි 36යි පිළිතුර 2 පිළිතුර 2 හරි නේද එහෙනම් ඊළඟට අපි යනවා 25 වෙනි ප්‍රශ්නෙට 25 වෙනි ප්‍රශ්නෙට එහෙනම් අපි යමු 25 වෙනි ප්‍රශ්නෙට ඉලක්කම් 4කින් යුත් සංඛ්‍යාවක් තිබේ එම සංඛ්‍යාව පළමුවෙනි සංඛ්‍යා පළමුවෙනි ඉලක්කම 3 4වෙනි ඉලක්කමෙන් 5 ගුණයක් 5 ගුණයක් නේ දෙවර 5 කීයද 10යි නේ එහෙනම් මෙයා වෙන්න බෑ එක්වර 5 කීයද 5යි එහෙනම් මෙයා 5 තියෙන්නේ නේ එහෙනම් එයා හරි මෙතන බලමු එක්වර 5 5යි හරිනේ අන්තිම ඉලක්කම වගේ 5 ගුණයක් නේ එහෙනම් මේ දෙන්න අතර තමයි උත්තරේ ඉන්නේ දෙවෙනි ඉලක්කම තුන්වෙනි ඉලක්කම මෙන් 4 ගුණයක් දෙවෙනි ඉලක්කම 8 නේ 8 4 8 වරක් 4 කීයද 8යි 16යි 24යි 32යි 40යි sorry 8 16 24 32 එහෙනම් 8 වරක් 4 32යිනේ එහෙනම් මෙයා වෙන්න බෑ මෙයාගේ කීයද දෙකනේ දෙක වැඩි කරන්න 4 8යි නේද එහෙනම් තුන්වෙනි එක්කෙනාගේ දෙවෙනි ඉලක්කම 8 නේ බලා ගන්න ඕන දෙවෙනි ඉලක්කම 8 තුන්වෙනි ඉලක්කම මෙන් 4 ගුණය තුන්වෙනි ඉලක්කම 2 නේ දෙකේ 4 ගුණය 8 හරිනේ ආවනේ එහෙනම් නිවැරදි උත්තරේ කීයද 3 නිවැරදි පිළිතුර 3. හරිද? හදලා බලන්න. හදලා බලන්න නැතුව මනෝමින් ගහන්නේ නැහැ. අපි යනවා ඊළඟට අන්තර් සම්බන්ධතාවයේ හේවත් කුලක ආශ්‍රිත ගැටළු වලට. ගස්වල පිපෙන මල්
වැල් වල පිපෙන මල් අරලිය මල් හා ගස් වල පිපෙන මල් වැල් වල පිපෙන මල් වර්ග දෙකක් අරලිය මල් හා මල් අතර සම්බන්ධතාවය පහත රූපයෙන් නිරූපණය කරේ ඒ ඇසුරේ 26 27 වල පිළිතුරු තෝරන්න මල් කිව්වොත් පී නේද ඔක්කොම මල්නේ නේද ගස් වල මල් අරලිය මල් කිව්වොත් ගස් වල පිපෙන ඒ කියන්නේ මේ රවුමට අයත් ගස් වල ගස් ඇතුලේ තියෙන්නේ අරලියනේ අරලියත් ගස්නේ එතකොට මේ තියෙන්නේ වැල් කිව් කියන්නේ වැල් තේරුණාද ගස් ගහක් අරලියත් ගහක්නේ එතකොට ගස් වල පිපෙන මල් වලට අයත් නේද ගස් වල පිපෙන මල් වලට අයත් මලක් මල් ගහක් තමයි අරලිය ගහ කියන්නේ. ඒතර එයා ඉන්නේ මේ රවුම ඇතුලේ. මේ සේරම මල්. ඒ නිසා එයා පි. වැල්වල පිපෙන මල් වෙන පවුලක කෙනෙක් එයා වෙනම ඉන්නේ. ප්‍රශ්නය අරලිය මල් නිරූපණය කරන අක්ෂරය කුමක්ද? අරලිය මල් නිරූපණය කරන්නේ R. පිළිතුර 2. මල් වීමට ඉඩ ඇත්තේ කියු මගින් මොනවා නිරූපණය වෙන්නේ වෙනම තියෙන මල් ගොඩ වෙනම තියෙන වැල් වල එහෙනම් වල් වැල් වල වැල් වල පිපෙන මලක් වෙනවා වතු සුද්ධ ගහක් සේපාලිකා ගහක් සමන් පිච්ච වැලක් නේද එහෙනම් පිළිතුර සමන් පිච්ච වැලක් වෙන්න එපෙයි වැලක් වෙන්න එපෙයි එහෙනම් සේපාලිකා සමන් පිච්ච තමයි පිළිතුර ඊළඟට ඊළඟට යමු අපි ඊළඟ ප්‍රශ්නෙට 28 මෙම ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ එක්තරා කාලයක් තුළ මාර්ගයක ගමන් කළ වාහන පිළිබඳ තොරතුරු එම කාලය තුළ ගමන් එම කාලය තුළදී මාර්ගයේ ගමන් කළ යතුරු පැදි සංඛ්‍යාව සමාන වන්නේ පහත සමන පහත කුමන වාහන වර්ග දෙකේ සංඛ්‍යාවල එකතුවටද කියලා අහනවා හරි නේද මම මේ කතා කරන ප්‍රශ්නේ බස් රථ කීයද මොකක්ද හන් මෙම බස් ඔන්න අය කියනවා මෙම බස්තරෙන් දැක්වෙන්නේ එක්තරා කාලයක් තුල මාර්ගයේදී ගමන් කළ වාහන පිළිබඳ තොරතුරු මේ දැක්වෙන්නේ එක්තරා කාලයක් තුල ගමන් කරපු වාහන ගැන යතුරු පැදි 25යි පැය බා පැයකදී වෙන්න ඇති සමහර විට ත්‍රිදෝර රථ 10යි මෝටර රථ 15යි පා පැදි 5යි බස් රථ බස් රථ 20යි. එම කාලය තුලදී මාර්ගයේ ගමන් කළ යතුරු පැදි සංඛ්‍යාව සමාන වන්නේ පහත සඳහා කුමන වාහන දෙකේ වර්ග වාහන වර්ග දෙකේ සංඛ්‍යාවල එකතුවද? යතුරු පැදි මෙතන වැදගත්ම වචනේ යතුරු පැදි සංඛ්‍යාව. යතුරු පැදි සංඛ්‍යාව කීයද? යතුරු පැදි සංඛ්‍යාව 25යි. එහෙනම් 25ට සමාන වෙන්නට ඕනේ. බස් රථ කීයද? 20යි. මෝටර රථ කීයද? 15යි එකතුව කීයද 35යි එහෙනම් යාව ගන්න බෑනේ මෝටර රථ 15යි ත්‍රිරෝද රථ 10යි නේද ඔව් 10යි 25යි නේ එයානම් හරි මෙයාව බලමු ත්‍රිරෝද රථ 10යි බස් රථ 20යි 30 එහෙනම් නිවැරදි පිළිතුර කීයද 2 බලන්න ඒ ප්‍රශ්නේ හොඳට තේරුම් අරගන්නට ඕනේ නේද නැත්තම් වර්ධිනවා හරි දාගමු ප්‍රශ්නෙට යන්නයි යන්නේ එක්තරා නගරයක පාසල පිහිටා ඇත්තේ ඔන්න අපි යනවා යන්නන්නේ එක්තරා නගරයක පාසල පිහිටා ඇත්තේ ක්‍රීඩාංගණයට උතුරු දිශාවෙනි මෙන්න ක්‍රීඩාංගණය උතුරෙන් තමයි පාසල පිහිටලා තියෙන්නේ
ක්‍රීඩාංගණයේ දකුණු දිශාවෙන් පුස්තකාලය මම ඇඳ ගන්නවා මේ ඇඳගත්තේ නැත්තම් වරදිනවා පුස්තකාලය පිහිටා ඇත්නම් ඇත එසේනම් පුස්තකාලයට දකුණු දිශාවෙන් පාසල ඇත පුස්තකාලයට දකුණින් පාසල තියනවද නැහැ පාසල හා ක්‍රීඩාංගණය අතර පාසල හා ක්‍රීඩාංගණය අතර මේ දෙන්න අතරද පුස්තකාලය තියෙන්නේ නැහැ වැරදි පාසලට දකුණු දිශාවෙන් පුස්තකාලය ඇත පාසලට දකුණෙන් නේද පුස්තකාලය තියෙන්නේ ඔව් හරි එහෙනම් පිළිතුර 3 ඇඳලා බැලුවොත් ලේසියෙන් විසඳන්න පුළුවන් එහෙම නේද ඇඳලා බැලුවේ නැත්නම් ලේසියෙන් විසඳන්න අමාරුයි හරිද තේරුණාද කම්මැලිද කම්මැලිද නැති වෙන මං මොකක් කරි පුතාලට කරන්නම්කෝ ආ මං නැති කරන්නම් මගේ මැජික් බලේ 30 වෙනි ප්‍රශ්නෙට ගිහින් එමු මෙම රූපයේ දැක්වෙන්නේ A හා B තැටි වල තබා ඇති ද්‍රව්‍ය වල බර එකිනෙකට සමාන වන තරාදියක යොඋනේ මෙයාට මෙයා සමානයි ඒ අනුව පහත දී ඇති තරාදියේ දෙපස බර සමාන වීම සඳහා B තැටියේ තිබිය යුතු බර මොනවාද ආ මෙන්න එක කොටුවක් දාලා මොනාද තියෙන්න ඕන වෘත විතරයි නේ එහෙනම් මොකද කරන්නේ මෙතන වෘතෙයි රවුමයි කපමු කැපුවා මෙතනත් වෘතෙයි රවුමයි කපමු කැපුවා ඒ සමාන ගොඩවල් දෙකක් නේ අයින් කරේ අයින් කරපුවම කොටුවක් සමාන වෙන්නේ රවුම් දෙකකට නේද එහෙනම් කොටුවර මේ පැත්තේ රවුම් දෙකයි නේද දාන්න ඕන රවුම් දෙකයි හරි ලේසි රවුන්ඩ් එකයි හරිම ලේසි ප්‍රශ්න 10යි නේ තියෙන්නේ. තව ප්‍රශ්න 10යි තියෙන්නේ පළවෙනි පත්‍රය. 2018 19 20 මේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර හතරම පුතාලත් එක්ක ටීචර් කතා කරනවා. හැබැයි ඒ කතා කරද්දි ප්‍රශ්න පත්‍ර මන්තිදී නෙමෙයි ඒ කතා කරන්නේ. අමතරව දාලා කතා කරනවා 2021 දරුවන් වෙනුවෙන්. 2021 දරුවන් වෙනුවෙන් අමතරව දාලා කතා කරන එක හොඳයි නේ. හොඳයි නේද එහෙම? වෙන වෙනම කතා කරන්නම් අද අද තවත් পেපර් එකක් දානවා ඒක කරලා තියෙන ඕන ඊළඟ සතියේ ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා ඒකට උත්තර ලියන්න ඕන දෙකටම එකකට එකකට නෙමෙයි දෙකටම උත්තර ලියාගෙන ලෑස්ති වෙලා ඉන්නට ඕනේ ඔන්න දැන් චුට්ටක් මෝනවල් වෙනස් වෙලා හින්දා ඔයාලා පුංචි දරුවෝ නිසා මැෂින් නෙමෙයි නිසා මේ ටීචර් පුතාලට කරන්න හදන්නේ පොඩි මැජික් එකක් ඔයාලගේ ඇඟ ආයමත් අවදි කරන්න යන්න ඔයාලා ඕන සිග්නල් ප්‍රශ්නයක්ද මන්ද මට දැන් හරිද නැද්ද සිග්න ප්‍රශ්නයක්ද මට මට සිග්නල් ප්‍රශ්නයක් වගේ නේ ආ නේද හරිද නේ මට ප්‍රශ්නයක් ඕම් ඉන්න ඔයාලා නිකම්ම කම්මැලිකම යයි වගේ හරි නේ නැ මුළු ගතම වෙහෙසුණා නේ දැක්කද කම්මැලේ භාවිතා කරපු උපකරණ ආ ඒ මන් දැක්ක ආසාවෙන් hina වෙවි බලන් ඉන්නා. දැන් ලෑස්තිද? දැන් හරිද? කට්ටිය ලෑස්ති වුණා. මට ළමයි දකින්නට ඕනේ. හරිද? මම ওই ළමයි දකින්නට ඕනේ කියන්නේ ඇයි දන්න? සමහරක් වෙලාවට එයාලා මෙතන ඉන්න සර්ලා වෙන වෙන ඒවා දානවා මට පුතාලගේ මූණ පේන්නේ නැහැ. එතකොට මම කැමරාවත් එක්ක කතා කරන්නේ නැහැ නේ.
පුතාලා ඔව් කියනකොට තමයි මට ආස හිතෙන්නේ. මූණ පේන්නේ ඉද්දි තමයි නමයින්ව ටීචර් දැනෙන්නේ. නේද? ආ කොහොමද දැන් හරිද ඊළඟ ප්‍රශ්න 10ට යමුද? යමු. ඔන්න වෙහසක් නැතුව ඊළඟ ප්‍රශ්න 10ට යනවා. රෝද සංඛ්‍යාව වැඩි වෙන අනුපිළිවෙලට පෙළ ගැස්වා ඇති වැඩි වෙන අනුපිළිවෙලට. ඒ කියන්නේ අඩු තැනේ ඉඳන් වැඩි වෙන්නට ඕනේ. අනුපිළිවෙලට පෙළ ගැස්වා ඇති පිළිතුර තෝරන්නලු. මෙන්න තියෙන කන්ටේනරය කන්ටේනරේ මෝටර රථයේ ත්‍රිරෝද රථයේ මැද්දෙන් තියන. එහෙනම් ඒක ගන්න බෑනේ. අඩු එකේ ඉඳන් වැඩි වෙන්න ඕන. විල්බැරෝ 1යි ත්‍රිරෝද රථයේ 3යි කන්ටේනරේ මෝටර රථයට වඩා වැඩිනේ. එහෙනම් ගන්න බෑ. කන්ටේනර් කියන්නේ ලොකු කන්ටේනර් දාගෙන යන ලොකු වාහනේ. එහෙනම් විල්බැරෝට 1යි ත්‍රිරෝද රථයට 3යි මෝටර රථයට 4යි කන්ටේනරේට 6යි. එහෙනම් 6 හෝ 8ක් තියෙන වෙලාවල් තියෙන. එහෙනම් පිළිතුර වැඩි වෙන අනුපිළිවෙලින් දැක්කේන්නේ පිළිතුර අංක 3. මෙතනම් තියෙන මැජික් වචනේ මොකද්ද? වැඩි වෙන අනුපිළිවෙලට කියන වචනය. වැඩි වෙන අනුපිළිවෙලට කියන වචනේ තමයි මැජික් වචනය. ප්‍රශ්නවල තියෙන මැජික් වචනය. මේ දෙන්න වැඩි වුණාම 60යි. ත්‍රිකෝණෙන් මම මේක ඇඳ ගන්නම් මෙහෙන්. ආ මට ටිකක් ඒක තේරුම් යනවා අඩුයි මම මේ පැත්තේ ඇඳ ගන්නවා. මෙයා මෙයාගෙන් වැඩි වුණාම කීයද පුතේ? 60යි ලුනේ. එතකොට ත්‍රිකෝණේ අඩු වුණාම මෙයාගෙන් 7යිලු. ඒ දෙන්න එකතු වුණාම අගේනේ අහන්නේ. එහෙනම් ඉතින් ඒ දෙන්නගේ අගේ මං දැනන් ඉndeපෑ අප්පානේ. එහෙනම් මොකද කරන්නේ? මම බලනවා මේ දෙන්න ඇදීලා තියෙන තොරතුරුත් එක්ක තමයි මට හොයා ගන්නට වෙන්නේ. මෙතන වැඩිම වෙන්න ඕන අගේ ත්‍රිකෝණේද කොටුවේද? ත්‍රිකෝණේනේ. ඇයි? එයාගෙන් අඩු වුණාමනේ 7 වෙන්නේ. එහෙනම් මං අල්ල ගන්නවා මෙතනින්. 60 වෙන විදි ලියාගමු. 60 හදන්නේ කොහමද? 60 හදන විදි 10 වරක් 6 60 නෙමෙයිද? 10 වරක් 6 60යි. එතකොට 12 වර 20 ඒවා 3ක් 60යි නෙමෙයිද? 20 ඒවා 3කුත් 60යි. 12 වරක් 3ත් 60 නෙමෙයිද? 60යි. ඕන්න මම 60 එන විදි ටිකක් ලියාගත්තා. හරිනේ. දැන් මම බලනවා ඒක අඩු කරලා අනිත් පැත්තට. ඔන්න 60 එන විදි. මෙයා 10 මෙයා 6 වුණොත් 60 වෙනවා. හරිනේ. මෙයා 12 මෙයා 3 වුණොත් 60 වෙනවා. මෙයා 12 මෙයා 20 ඒවා 3යි 12 ඒවා කීයද? 5යි. ආ මෙතන 5 තියෙන්න ඕන. 12 වල 5නේ 60. 12 ඒවා 5ක් 60යි. දැන් මේ විදිහට ඒ දෙන්නගෙන් අඩු වුණත් 7 වෙන්න බෑ. 10ෙන් 6ක් අඩු වුණාම කීයද? අඩු වුණාම 4යිනේ. එහෙනම් මෙයාට ගැලපෙන්නේ නැහැ. 20ෙන් අඩු කරමු 3ක්. කීයද? 17යිනේ. එහෙනම් එයාව ගැලපෙන්නේ නැහැ. 12ෙන් 5ක් අඩු කරන්න. 7යිනේ. 12 සරප්පානේ 60. 12ෙන් 5ක් අඩු කරපුවම 7යි. එහෙනම් මෙයා 12 මෙයා 5 විදියට ගත්තොත් දෙපැත්තෙම ගැලපෙනා නේද? 12 සරප්පා 60යි. 12ෙන් 5ක් අඩු කරපුවම 7යි. හරිද? හරි. එහෙනම් මේ දෙන්න එකතු කරපුවම මෙයා 12යි මෙයා 5යි 17යි නේද උත්තරය? පිළිතුර කීයද? 3. පිළිතුර 3. 12යි 5යි 17යි. පිළිතුර 3. හරි අයතුසන්. තේරුණා අයතුසන්? තේරුණා මට? හුඟක් අය අමාරුයි කියලා හිතන හැබැයි ලේසි කොටස. අර තමන්ට දීලා තියෙන තොරතුරු වලින් ඉන්නේ හොයා ගන්නට කියන්නේ පුතේ. දීලා තියෙන තොරතුරු වලින් හොයන්නයි තියෙන්නේ. දීලා තියෙන තොරතුරු වලින් හොයා ගන්නටයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යනවා මම. හිස්කොටු දෙකට ගැලපෙන නෑ. හරිනේ. ඔව්. හිස්කොටු දෙකට ගැලපෙන මේ යන්නද ඉස්සරහට යන්නද? හා එනයි යනවා. මෙන්න 33. හිස්කොටු දෙකට ගැලපෙන ගණිත කර්ම අනුපිළිවෙලින් තෝරා ලියන්න. සමානයි කියනවානේ. 343ට 7ක් එකතු කරොත් කීයද? 43ට 7 8 9 10 356 නේද? වැඩි කරොත් 7තරක් 7 49යි. ඒතර මේ දෙන්න සමාන වෙනවද? සමාන වෙන්නේ නැහැ. එහෙනම් යාව ගන්න බෑ. ඊළඟට
बेदुओत तुम सी हतलिस तू ने बेदुओत हाथे तीस सत्तर हाथे वा की है तीस सत्तर हाथे वा पहाई तीस पहाई ने सॉरी पहाक पे निभाए ने तीस सत्तर टाहानी हाथराई विसी अट्टाई दा हाथरें अट्टा काडू नाम की है हाय आय हैट तूनट हाथे वा की है हैट तूनट नावे आय एना मितन टेने हाथलिस नामे ने हैट हाथलिस नामे आय एना मितन ने दांडी क्या ने मुकाद वैडी किरीम हाथरा खाता की है हाथलिस नामे आय देना समान आय द ये देना समान आय ने अब वो मितना बड़ा लाइ मु वैडी करो तून से हाथलिस तूना हाथें वैडी करो की है वेन लोकू संख्या वक के ना हाथा हाथें बेदू होते काय एना समान वेन निवृत्ति पीड़ित रह वेन ने देख हादला बालान ने टोने हादला बेलू ने तंग हरी ना दे ने हादला बेलू ने तंग हरी अन्ने ने ईलांगट पाठ रूप फेरी देखने रटावानो हिस्से ने देखा कट दिव्य तो रूप तोरा ने पाठ करला मैं हैड तला भी वेंकर कम मैं विदिर पाठ कर बु एक के ना इससे लाई ना इरबासे पाठ करला ने बालानो ना दिला ने मैं ईलांगट पाठ करला ने पाठ करला आय मैं पाठ कर बु एक लांगी इन्हें मैं पाठ करला ने पाठ करला ने पाठ करला है ना मैं आम को तो इन्नो ना निवारे म पाठ करला इन्नो ना ने पाठ करला थी इन्नो टोना मैं आव पाठ करला ने पाठ करला ने आ ये हैड इन्हें मितना थी इन्हें त्रिकोणे मितना ऐंदर ने आधे गोल्लो ने काटू ऐडे कोले ये ऐंदर ला बालान ने पाठ करला ने ने तेरुनाद देन्ना देन देवार गेंग इन्ने एक्के ने पाठ करला ना गानी तेक्के ना पाठ करला ना चिकोने आलू देन्ना गे गर्ल एंड बॉय वागे मैं मेतने बॉय का उधर गर्ल का उधर किया ना ऐसे कोड माँ आपने कालू क्यों हुआ किया इन्हें मैं बालन मेतने मैं देन्ना गे एक्के ने सुधू यानी तेक्के ना कालू इन्हें मैं देन्ना गे ते हेमाए मैं देन्ना गे ते हेमाए है ना मैं देन्ना मैं आ सुधू ने मैं आ कालू इन्दी पे है ना मैं आ कालू ना मैं सुधू इन्दी पे एना उत्तरे को कद पाठ कर पु में हैडे सह पाठ न कर पु एक पिलितुरा एक हर इधर तीस देखा टा पिलितुरा दाहत अभी याना इलंग प्रश्न इटा तीस पहा पाठ करने वास्तु देखा अत्र संबंधे दिए ती प्रकाश त्रुए निवेदित प्रकाशे तोरण दार संख्या व मैं आगे दार की ये द दोलहाए शीर्ष की शीर्ष अट्ठा दार संख्या और शीर्ष संख्या वड़ा आडू दार संख्या वैडी दुलहत्ती शीर्ष संख्या मूनत की हाय मूनत संख्या वड़ा आडू मू शीर्ष संख्या वैडी एना अभी संख्या मूनत संख्या दार संख्या वड़ा आडू ओने दार दुलाय मूनत हाय एना निवेदी पीली तुर एक अभी लीला बैलू ने तम पेने ही दे पेने ने लीला बालान ने टोने लीला बालान ने तम ओने ने तम पेने में ने पेने में ने अरे ने इलंग प्रश्ने पाहत रूपे दिए थी उल्लो से मून त मून बाल ना करना डी अभी बैलू का डे पति कैडे पति की बैलू को मुझे मुझे पेने ही रा मैं ना मैं इन नोना अनिवार्य मैं अदर पोपोडी कटुए मैं आ मेह मीन नो ना मैं इधर देख के ने कोतना दे पीड़ितुरा अंक एक पीड़ितुरा अंक एक हरी द अब इन्हें आसान प्रश्न की ही पे तुलाई टीचर अंदर लंगाई नहीं द एना अंतिम तुमने तिकात बाले मुद अंतिम तिकड़ात यामो विसी हाथ तो नहीं प्रश्न ये पीड़ितुरा विसी हाथ तर पीड़ितुरा की ये बुते विसी हाथ तट भी लेते हो सामान पिच्चे एक या मुस्सर हाथ तीस हाथ तीले नहीं पाले मुझे नहीं एक ऐसे रुपया दहायत दाना वा ऐसा है मुझे नहीं कम पैरे दिने रे दे मुझे डॉलर रुपया दाना पैरे वड़ा दहायक दाना
පළවෙනි දිනේ 10යි දෙවෙනි දිනේ එහෙනම් 20ක් නේ වැඩියෙන් කැටියට තමයි මේ ආකාරයට කැටි එකතු වෙන මුළු මුදල පළමු වරට රුපියල් 500 වඩා වැඩි වෙන්නේ කී වෙනි දිනේද මෙතනදි කීයද 10යි 20යි 30යි නේ 3 4 අපි දවස් 5ක් ලියාගමු මෙතන දානවනේ 30ක් 30යි 30යි 60යි නේ මෙතනදි දෙනවා 40යි 50යි 10යි 10යි වැඩි නේ 60යි 40යි 100යි නේ 100යි 50යි 150යි තව යන්න ඕන මොකද මම මෙහෙම ලියන්න ගත්තේ ඉලක්කම් 8 9 10 කියලානේ තියෙන්නේ එහෙනම් 10ට ලියාගමුද එතකොට ලේසියිනේ 6 7 8 9 10ටම ලියාගමු 6 වෙනි දවසේ 60යි 7 වෙනි දවසේ 70යි 8 වෙනි දවසේ 80යි 90යි 100යි දැන් එකතු කරන් යන්න 150ට 60ක් එකතු වුනහම කීයද 210යි 210ට 70ක් එකතු වුනහම 280යි 280ට 80ක් එකතු වුනහම 360යි 360ට 90ක් එකතු වුනහම 450යි තවත් 10 වෙනි දවසෙම යන්න වෙනවා 550යි එහෙනම් ඉස්සෙල්ලාම 500 පැන්නේ කොතනද මේ 10 වෙනි දවසේ නේද 10 වෙනි දවසේ නේද දැක්කද දවස් 10ක්ම බැලුවේ දවස් 10 තමයි මේ පිළිතුරු වලින් දීලා තියෙන අපිට ඉංගියක්නේ දීලා තියෙන පිළිතුරු වලින් ඉතින් ඒ ඉගිය ප්‍රයෝජනයට ගත්තා නම් හරිනේ දවස් 10ක එකතු කරගත්තා නම් ලේසියි ලේසියම හදන්නට පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට යන්නයි යන්නේ අවසාන කිහිපයේ ඉන්නේ ඔන්න පුතාලා පහත දී ඇති රූප සටහන් 290 ඒ ප්‍රමාණයේ කාඩ්බෝඩ් රඩදාසියෙන් කපා ගත හැකි B මේ කාඩ්බෝඩ් එකෙන් කපා ගන්න පුළුවන් B ප්‍රමාණයේ වෘත්ත ගණන අහන වැඩිම ගණන අහන්නේ මෙතනින් ගියේ මොකද්ද වැඩිම ගණන කීයද කියන එක ඉංගියේ යටින් ඉරක් ගහ ගන්න ඉංගියේ යටින් ඉරක් ගහ ගන්න මේකේ වර්ගඵලය බලන්නට වෙනවා කාඩ්බෝඩ් එකේ වර්ගඵලය කීයද 40 වැඩි කරන්නට ඕනා 225 225න් වැඩි කරන්නට ඕනා අමාරු නම් අපි මේ අතර ලියාගමු බිංදුව දානවා 4 වරක් 5 20යි 4 වරක් 5 20යි දෙසිය 25 25 නේද තියෙන්නේ දෙසිය 25 නෙමෙයි 25 25 වැඩි කරන්නට ඕන 25 තියෙන්නේ නේ දිග පළලනේ වැඩි කරන්නේ 25 වැඩි කරන්නට ඕන 40 න් බිංදුව දැම්මා 4 වර 5 20යි 4 වර 2 8යි 10යි වර්ගඵලය කීයද 10යි සෙන්ටිමීටර් වර්ගඵලය වර්ගයක් බව පෙන්වන්න තමයි අපි දෙක උඩින් දාන්න. මෙතන වර්ගඵලය කීයද? වෘත්තයේ. වෘත්තයේ දිග කීයද? 6යි. එහෙනම් 6යි කියලා කියන්නේ මේ වගේ කොටුවක් අනිවාර්යයෙන්ම අයින් වෙන්න ඕන නේද? ඒ කියන්නේ මෙතනත් 6යි මෙතනත් 6යි නේද? 6 වරක් 6 36යි නේද? 36ක ප්‍රමාණයක් අයින් වෙන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? 1000 බෙදන්නට ඕන. 36 36න් බෙදන්නට ඕන 36න් බෙදන්නට ඕන එතකොට 36ට 100ට 36 ඒවා 2යි
තිස්සයව දෙකක් කීයද? දෙවරක් හය දොළහයි. දෙවරක් තුන හයයි හත හැත්ත දෙකයි. දහයෙන් දෙකක් අටයි. නමෙන් හතක් දෙකයි දෙසිය අසූවට. දෙසිය අසූවට තිස්සයව හතයි. ඉස්සරහටම යන අදශම වෙලා. විසිය හතයි. විසිය හතක් කියන. ඒතර විසිය හතක් නෑ නේද? විසිය හතක් නෑ. හැබැයි කපන්න පුළුවන් උපරිම ගාන විසිය හත නේද? විසිය හත තිහක් කපන්න පුළුවන්ද? බෑ. තිහක් කොහොමටත් බෑ. එතකොට තිහක් කොහොමටවත්ම බෑ. විසර වඩා පුළුවන් නේද? විසර වඩා පුළුවන්. විසර වඩා පුළුවන්. එහෙනම් විස ගන්නත් බෑ. නේද? නිවැරදි පිළිතුරු විදිහට ගන්න වෙන්නේ දෙක. මේක මේ විදිහට තමයි පුතේ. ඔයාලට පේපර් මාකින්ග් කරනකොට මෙන්න මේ විදිහට තමයි බලන්නේ 24ටයි ගහන. ඔයාලා ලකුණු දුන්නේ මෙහෙමයි. මෙතන අහන්නේ වැඩිම වෘත ගණන කීයද කියලා. 30ක් නම් කොහොමවත්ම බෑ. 27ක් නේ පුළුවන් වෙන්නේ. 27ක් තමයි කපා ගන්න පුළුවන්ම. 30ක් කොහොමදවත් බෑ. හැබැයි 20ට වඩා පුළුවන්. 24ක් කපන්න පුළුවන්. වැඩිම ගණන 24යි. වැඩිම ගණන 24යි. පැහැදිලිද? පැහැදිලි. ඊළඟට ඊළඟ ගන්නට යන්න තේරුණාද පුතේ? තේරුණාද? 30ක් කොහොමදවත් බෑ. 25 20ට වඩා පුළුවන්. එහෙනම් මෙදාගේ 24ක් පුළුවන්. මේක වර්ගඵලයේ බැලුවා. මෙතන කොටුවක් ගහලා කොටුවක් කපන් වෘතෙන් කපන්නේ කැලිය අපතේ යනවා. කරන්න දෙයක් නෑ වෘතන කපන්නේ. එතකොට 36ෙන් බෙදපුවම 27කට වඩා 27යි උපරිම කපන්න පුළුවන් වෙන්නේ. එහෙනම් යනවා ඉස්සරහට. 39 අපි ඉවර වෙන ළඟයි. භාජනයේක ජලය ලීටර 1.5 තිබේ. එම භාජනයේ ඇති කුඩා සිදුරකින් මිනිත්තුවකදී ජලය මිලිලීටර 50 බැගින් කාන්දු වෙයි. මම මෙතන ලියන්න. ලීටර 1.5යි කියලා කියන්නේ මිලිලීටර වලින් ලිව්වොත් 1500ක් නේ. සෑම මිනිත්තුවකට කොච්චරක් යනවද? මිනිත්තු 1කට ලීටර 50ක් යනවා. මිනිත්තු 1කට මිනිත්තු සෑම මිනිත්තුවකදී මේ ජලය මිලිලීටර 50ක් බැගින් භාජනයෙන් ඉවතට යයි. මෙම භාජනයේ සම්පූර්ණ හිස්ව වීමට ගතවන කාලය මිනිත්තු වලින් ලියන්නලු. ගතවන කාලය එහෙනම් 1500ට බලන්න ඕනා 500 ඒවා 50 ගන්න නේද? බෙදන්න ඕනා 50න් 50න් බිඳුවට බිඳුව කැපෙනවා 150ට 5 ඒවා කීයද? 30යි නේ. 3යි 3යි 0.30යි. එහෙනම් මිනිත්තු 30ක කාලයක් වැය වෙනවා. මිනිත්තු 30ක කාලයක් වැය වෙනවා. මෙම රූපයේ ඇති ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව මේ ශීර්ෂයකින් එන් වෙලා තියෙන්නේ 1යි 2යි එකතු කරපුවාම මේ පළවෙනි රූපය මේ දෙවෙනි රූපය පළවෙනි රූපයේ තියෙන එක එකතු කිරීම දෙක ත්‍රිකෝණ තුනක් තියෙනවා. දෙවෙනි රූපයේ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 5යි 6යි 7යි 8යි 8ක් තියෙනවා. දෙවෙනි රූපේ 8ක් තියෙනවා. මං ඔන්න මේ ABC දාන්නේ නැතුව හැතුවා. එහෙනම් මේ ටික එකතු කරමු. 8යි 3යි 11ක් තියෙනවා. පිළිතුර 11යි. පිළිතුර 2. ඔන්න මම මෙතන අපහැදිලි නම් අය ලියලා පෙන්නන්න මේ රූපේ හොයන්න ලේසිම ක්‍රමේ ශීර්ෂකෙන් වෙන් වෙලා තිබ්බොත් A ABC කියලා අපි දා ගන්නවා ABCD කියලා අපි දා ගන්නවා ඔන්න අට හොයන විදිය ABCD කියලා කියන්නේ තනි ත්‍රිකෝණනේ ABCD කියන්නේ තනි ත්‍රිකෝණ හතරයි AB කියන්නේ ත්‍රිකෝණයන්නේ AB BC කියන්නේ ත්‍රිකෝණයන්නේ BC CD කියන්නේ එක ත්‍රිකෝණයන්නේ එතකොට AD කියන්නේ එක ත්‍රිකෝණයන්නේ ඔන්න යාලව නම් කරා එතන 4යි ඔක්කොම කීයද 8යි එතකොට 8යි 3යි තමයි එකතු කරන්නේ 11යි 8යි 3යි තමයි එකතු කරන්නේ 8යි 3යි එකතු කරා 11යි පේපර් එක හොඳටම තේරුම් අරගව. හරිදුනාට වැරදුනාට හොඳටම ලකුණු හොඳටම තේරුණාය
පසන් තේරුණාද? හොඳටම තේරුණා අය. මොකද සාකච්ඡාව ගැන හිතෙන්නේ? ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. හොඳටම තේරුණාද? ආ දෙවෙනි පේපර් එක අපි කතා කරනවා ඊළඟ සතියේදී. ඊළඟ සතියේ කතා කරන්න නියමිතයි. ඒකවල දෙවෙනි ඉරි දවසේ රෙකෝඩින් එකට එන අයර මොකද වෙන්නේ? ඒ අයට අපි දෙමු ඒ අයට අපි දෙමු රෙකෝඩින්. ඒ කියන්නේ 2017 දෙවෙනි කොටස රෙකෝඩින් එක දෙන්නම්. පුතාලට සජීවී සම්බන්ධ පුළුවෙන්න පුළුවන් අය සජීවී සම්බන්ධ වෙන්න. රෙකෝඩින් පන්තියේ ඉන්න අය රෙකෝඩින් පන්තියේ ඉන්න එයාලට අපි වීඩියෝ එක දෙන්නම්. එතකොට සිකුරාදා දවසේ 2021 විභාග ලියන සිකුරාදා දවසේ පහේ දරුවන්ගේ ප්‍රශ්න පත්‍රය අද ඔයාලගේ සමූහයට එකතු කිරීමට නියමිතයි. ප්‍රශ්න පත්‍ර දෙකටම වෙලාව තියලා උත්තර ලියාගෙන ඉන්න. සෑම කොටසකම උත්තර ලියන එක වැදගත්. හොඳම දේ තමයි උත්තර ලියනකොට කම්මැලිකමින් ලියනවද ඔයා? මම යන්න ඕන මාව දාලා යන්න එපා මම යන්න කලින්. නෑනේ ආසාවෙන් ලියනවානේ. පේපර් දෙකම එකම එක දිගට කරන්න එපා. එකක් කරනවා ඊට පස්සේ ටිකක් වෙලා ඉන්න බයක් විතර ඉන්න දෙවෙනි එක කරන්. තේරුණාද? එහෙනම් එකේ සිට හතරි දක්වා පිළිතුරු ලියා ගන්න බැරි වෙච්ච අය නැවත රෙකෝඩින් එක බලන්න. පිළිතුරු වලට ඉරි ගැහුවට මදි. මොකද පුතාලා අත්‍යවශ්‍යම බලන්නට ඕනා. මොකද්ද අත්‍යවශ්‍යම බලන්නට ඕනා? 2017 පිළිතුරු ටික. ඔන්න මම ඕනල් කියාගෙන යන්නම් ටක් ගාලා. 1ට 2, 2ට 1, 3ට 3, 4ට 1, 5ට 1, 6ට 2, 7ට 3, 8ට 1, 9ට 2, 10ට 3, 11ට 3, 12ට sorry 11ට 1 පුතේ ආ sorry 11ට 1, 12ට 2, 13ට 3, 14ට 2, 15ට 1, 16ට 3, 17ට 1, 18ට 3, 19ට 1, 20ට 2, 21ට 3, 22ට පිළිතුර වෙන්නේ 1, 23ට පිළිතුර B 2, 24ට 2, 25ට 3, 26ට 2, 27ට 1, 28ට 2, 29ට 3, 30ට 1, 31ට 3, 32ට 32ට 3, 32ට 3, 33ට 2, 34ට 1, 35ට 3, 36ට 1, 37ට 3, 38ට 2, 39ට 3, sorry 39ට 2, 39ට 2, 40ට 2. ඔහොම කිව්වා නම් මෙච්චර පැය දෙකම අරක් අපිට යන්නේ නැහැ. පැය දෙකකට වඩා යන්නේ නැහැ. විනාඩි 5න් ඉවරයි. පිළිතුරු පත්‍රයක් අරගෙන උත්තර බලන එකේයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකයි වෙනස එකයි. එහෙනම් සූදානම් දෙවෙනි ප්‍රශ්න පත්‍රය සමග එකතු වෙනා 2021 දරුව සූදානම් වෙන්න ටීචර්ගේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න පහට යන්න බලන් ඉන්න පැංචෝ ඉන්නවා නම් එයාලගේ ප්‍රශ්න පත්‍රයේ ගෙදරට ගෙනවාගෙන පළවෙනි කොටසට උත්තර ලියාගෙන ඉන්න. පළවෙනි කට්ටලයට 1 සහ 2 කට්ටලයට පිළිතුරු ලියාගෙන සම්බන්ධ වෙන්න. මේ ඉලක්කගත ගමනක සැලසුම්ගත පියවරක් සමගින් ආය හමු වෙනකන් අද දවසේ සමු ගැනීමයි. ගිලෙන්න අයබෝන්. 2022 4 ශ්‍රේණිය පියවරෙන් පියවරට මුල සිටගෙන ගන්න හය ශිකාපනාන්දු විසින් මෙහෙවන ශිෂ්‍යත්වයට මම සූදානම්. මග නොහැර අවස්ථාව හිමි කරගන්න. ගණිත ගැටලු, සිංහල ව්‍යාකරණ, විභව්‍යතා මාන හා අභියෝගතා, පරිසර ගැටලු, රචනා හුරුව, ඉංග්‍රීසි සහ දෙමළ, ප්‍රශ්න ව්‍යූහය සරලව පැහැදිලි කරමි. ලකුණු 190කට වඩා ඉලක්කගත ගමනකට එකතු වන්න පළමු දින සහභාගී වී බලාපොරොත්තු තහවුරු කරගන්න. 076 347 84 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.